ආයි බුවා. 360 ජීව සංවාදයේ සමගයි ඔබ අදත් සුපුරුදු පරිදි එක්වී සිටින්නේ. අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම්ින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙඩිලාල් කන්ද මහතා සමග ආයි බුවන් ක්ලබ්තුමා පිළිගන්නවා කාලයකට පස්සේ. ජනතා විමුක්ති පෙරමුණට මේ දවස්වල රතුවාලි පැටව් කියන චෝදනාව එල්ල වෙන නිසාම මම කැමැති අහන්න දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අග්‍රාමාත්‍ය දුරයෙන් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝගය විශ්වාසභංගය ගෙනාපු අවස්ථාවේදී රතුවාලි පැටව් කියලා හඳුන්වන මේ ජනතා විමුක්ති පෙරමුණ ගත්ත තීරණය ඔවුන් ඔහුව ඉවත් කිරීම විශ්වාසභංගයෙන් ඉවත් කිරීමේ ඒ හරහා අග්‍රාමාත්‍ය දුරෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා ඒ සඳහා ඡන්දය පාවිච්චි කරනවා. ඇයි ජනතා විමුක්ති පෙරමුණ ඒ තීරණේ ඒ අවස්ථාවේදී ගන්නේ? සාමාන්‍යයෙන් අපේ රටේ පාර්ලිමේන්තුවේ අපි විශ්වාසය තබන අගමැති කෙනෙක් නැහැ. ඉදත් නැහැ, අදත් අද කොහොමත් නැහැ මේ අගමැතිලා. කොයි අගමැති හිටියත් අපි මේ ආණ්ඩු විග්‍රහ කරගන්න විදියක් තියෙනවා. ඒකට අනුව ගත්තම අගමැති කෙනෙකුට විශ්වාසය පළ කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. මොකද අපි මේ ආණ්ඩු ගැන විශ්වාසයක් නැති නිසා. එතකොට යම් අගමැති කෙනෙකුට එරෙහිව විශ්වාස භංගයක් ගේනකොට ඒකට අදාළව ඉදිරිපත් කරන කරුණු ප්‍රමාණයක් තියෙනවානේ. ඉතින් ඒ කරුණුත් සැලකිල්ලට ගත්තම ඒවටත් අපිට එකඟ වෙන්න පුළුවන් කමක් තිබ්බා. ඊළඟට ගත්තම පොදුවේ ගත්තම එදා වුණත් අද වුණත් මේකේ අපි විශ්වාසය පළ කරන අගමැති කෙනෙක් ඇත්තේ නැහැ. ඒ අනුව අපිට එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගෙනාපු විශ්වාස භංගයට එරෙහිව විශ්වාස භංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වෙලාවේ අතරම මේ මං හිතන්නේ මන්ත්‍රීවරු 23ක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ළඟ හිටියා. ශ්‍රී ලංකාවේ කියේ 23ක් ආවේ නැහැ. අපිට රටේ තියෙන දැනුවත්කම් අනුව රට දන්න විදියට ඒ විශ්වාස භංගය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙත් යම් සම්බන්ධයක් තියෙනවා කියන මතය තමයි තියෙන්නේ. ඒ විශ්වාස භංගය ගෙනීමට අදාළව රනිල් ඉවත් කරන්න. ඉතින් එතුමා ළඟ මේ හිටපු මන්ත්‍රීවරු 23 දෙනෙක් ඇවිල්ලා ඡන්දය පාවිච්චි කරේ නැහැ. අපි විරුද්ධව ඡන්දය පාවිච්චි කරා. ඉතින් අපිට එදත් අදත් හෙටත් පාර්ලිමේන්තුවේ ඔය ඉන්න කණ්ඩායම් අතරින් ඕනම අගමැති කෙනෙකුට විශ්වාස භංගයක් ගෙනාවොත් අපිට ප්‍රතිපත්තිමය කරුණු මත පුළුවන් කමක් තියෙනවා ඒකට විරුද්ධ වෙන්න. හැබැයි දැන් සමාජයේ තියෙන සමහර අදහස් නිසාම මේ ප්‍රශ්නය අහන්න සිද්ධ වෙනවා. දැන් අපි කිව්වොත් මෙහෙම රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් අර කිව්වා වගේ 23 දෙනෙක් ජනාධිපතිවරයාත් එක හිටපු එතුමාගේ පාර්ශවය නියෝජනය කරපු පිරිසත් මේකට සහයෝගය දැක්වේ නැහැ මේ මේ විශ්වාස භංගය සඳහා. එතකොට ඒ වගේ පසුබිමක ඒ දවස්වල ඇතිවෙච්ච කතාබහ ඒ දවස්වල ඒ තිබිච්ච වටාපිටාවත් එක්ක නිකන් සාමාන්‍ය ජනතාවට හිතනවා දේශපාලකයෝ මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක දිනනවා කියලා. සාමාන්‍යයෙන් දැනෙන දේ දේශපාලන වේදිකාවේ කතාවල් වෙනස්ව තිබුණා. ඒ කියන්නේ පක්ෂව සහ විපක්ෂව දෙපැත්තටම. නමුත් සාමාන්‍ය දැනීම විදිහට මේක රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහොමද දිනනවා? ඇත්තටම පරදින තත්වයක් තිබුණා නම් ඒත් ජනතා විමුක්ති පෙරමුණ ගන්නේ ඔය තීරණයමද නැත්නම් එතුමා දැන දිනනවා කියලා දන්න නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ විදිහට හැසිරුණාද කියන ප්‍රශ්නෙට මොකද දෙන්න පුළුවන් පිළිතුර? පැහැදිලිවම අනිත් අය මොන විදිහට ඡන්දය පාවිච්චි කරා. අපි අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනෙන ලද විශ්වාස භංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කරනවා. අනිත් අය මොන මතයක හිටියත් අපි දැච්චරේක අනිත් අය ඡන්දය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක සලකා බලා නෙමෙයි අපි ඡන්දය පාවිච්චි කරන විදිය තීරණය කරේ.
හොඳයි දැන් ওই කාරණාවත් එක්කම ඊළඟට එන ප්‍රශ්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණ අපි සාමාන්‍යයෙන් සලකන්නේ විප්ලවවාදී පක්ෂයක් විදිහට විප්ලවීය පක්ෂයක් හැටියට එතකොට විප්ලවය අපි විශ්වාස කරන්නේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදීව තියෙන පවතින නීතිවලට නීතිගරුක ඒ කාරණාවලට අනුකූලව විප්ලවයක් ක්‍රියාත්මක වෙනවා කියන එක අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ විප්ලවයේ බොහෝ විට එරෙහිව මේ තියෙන රාමුවට එරෙහිව තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් එහෙම පක්ෂයක් දැන් මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට රනිල් වික්‍රමසිංහ මහත්මයා ගේ අග්‍රාමාත්‍ය දුරය ඔවුන් විවේචනය කරා ජනතා විමුක්ති පෙරමුණ එතකොට එහි අඩුපාඩු පිළිබඳව කතා කරා. හැබැයි දැන් ඒ අවශ්‍ය දේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ මේ මොහොත වෙන විට රනිල් වික්‍රමසිංහ මහත්මයාව අග්‍රාමාත්‍ය දුරෙන් ඉවත් කරලා තියෙනවා. එතකොට දැන් ජනතා විමුක්ති පෙරමුණ අර ධනේශ්වර නීති රෙගුලාසි පිළිබඳව නීත්‍යානුකූලව මේක සිද්ධ වෙන්න ඕනේ ව්‍යවස්ථාවේ මෙන්න මෙහෙම තියෙනවා මේ ඒ නීතියට අනුවයි මේක වෙන්න ඕනේ වගේ කතා කියනවා. එතකොට මේක අපිට මේක තේරෙන්නේ ඇයි විප්ලවීය පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ට අවශ්‍යව තිබුණේ රනිල් වික්‍රමසිංහ කියන අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්න රටේ තියෙන කරුණු කාරණා පිළිබඳව සලකලා. එහෙමනම් දැන් සිද්ධ වෙලා තියෙන එක නම් ඇයි මේ විප්ලවීය පක්ෂයේ තවදුරටත් අර ධනේශ්වර නීති රෙගුලාසි පිළිබඳව කතා කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය කියන පාලන ක්‍රමයට එකඟයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සමාජ ක්‍රමයක් නෙමෙයිනේ, පාලන ක්‍රමයක්. ඒ කියන්නේ එකම සමාජ ක්‍රමය පවත්වා යන්න පුළුවන් විවිධ පාලන ක්‍රමවලින්. තනි පක්ෂයකට පුළුවන් පාලනය කරන්න චීනය වගේ, මේ කියුබාවය වගේ පොඩි පොඩි පක්ෂ තියෙනවා. ඒවා මුළු ඒවා ඇති වැදගත්කමක් නැහැ මම කියන්නේ. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාලන ක්‍රමයක් නම් අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට අපේ රටේ දැන් කාලයක් තිස්සේ පැවතිලා එන දේශපාලන සංස්කෘතියට එක්ක හිතද්දී අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට එකඟයි. ඒකේ මූලික රාජ්‍ය බලය, ඒකේදී රාජ්‍ය බලය මූලික වශයෙන් කොටස් තුනකට බෙදනවනේ, ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියලා. එතකොට ඔය කියන ආයතන තුන හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය කියන එක පවතින්නේ. ඉතින් ඒ නිසා අපි දිගටම හැම කාලයකදීමත් අපි 80 ගණන්වල ගත්තත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය වෙනුවෙන් දිගින් දිගටම අරගල කරපු උදාහරණ උන්නම් ගොඩක් කියන්න පුළුවන්. මැදිහත් වෙච්ච ඒ රැක ගන්න ඕන කියන පදනමේ ඉඳන් වැඩ කරලා තියෙනවා. ඉතින් දැනුත් අපි ඒ පදනමෙන් තමයි වැඩ කරන්නේ. ඔබතුමිය අහපු විදිහට ගත්තොත් දැන් අර්ථ ගැන් වෙනවද ඔබතුමිය අහන එක තුළ මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට එහෙම නැත්නම් ව්‍යවස්ථාවට පිටින් වැඩක් දැන් වෙලා තියෙනවා. මේකෙ නෙමෙයි. ඊට පිටින් ව්‍යවස්ථාවට පිටින් යම්කිසි දේශපාලන බලය ඩැහැ ගැනීමක් අත්පත් කර ගැනීමක් සිද්ධ වෙනවා නම් එතකොට ජනතා විමුක්ති පෙරමුණ වගේ ව්‍යාපාරයක් මොකද කියන්නේ? මේ එහෙම එකක් වගේ එකක් වෙලා තියෙනවා. ඒක පිළිගන්න බැරි දහනවා වගේ අදහසකුත් මට අමතර වශයෙන් ආවා. ඉතින් ඒකට කියන්න ඕන උත්තරයක් තියෙනවා මෙහෙම. දැන් ඔය සියලු නීති රීති පැත්තක දාලා ලෝකේ ආණ්ඩු හදනවනේ. හදනවා. හැබැයි එහෙම හදන්න කියලා වැරදුනොත් එහෙම හදන්න කියලා බලය තහවුරු කරගත්තොත්, ස්ථාවර කරගත්තොත් ඊට පස්සේ ඒක යයි. එහෙම ගියපුවා තියෙනවනේ. දැන් අපි හිතමුකෝ කියුබාවේ කස්සොල ගත්තොත් පවතින නීති රීති රාමුව අස්සේ ගිහිල්ලා නෙමෙයි ආණ්ඩුවක් හදාගත්තේ. රුසියාවේ ලෙනින්ගේ ආණ්ඩුව ගත්තත් එහෙමයි. ඒතකොට මාඕ 49 චීනය හදාගත්තෙත් එහෙමයි. තියෙන ව්‍යවස්ථාව ඇතුලේ ගිහිල්ලා නෙමෙයි, ඊට පරිබාහිරව. හැබැයි ඒක වැරදුනොත් ආපසු ප්‍රතිඵල එනවා. ඒකට කියනවා අපි ප්‍රතිවිප්ලවය කියලා. දැන් මෙතනත් ව්‍යවස්ථාවට පිටින් ආණ්ඩුවක් හදන්න තමයි ගියේ. දැන් ඒක වැරදිලා තියෙන්නේ. ඒ නිසා ඒකට ප්‍රතිවිපාකය අනිවාර්යයෙන්ම එනවා. ඒක කරනවා නම් ඉතින් වැඩේ කරගන්න ඕන. කරගන්න බැරි වෙලා තියෙනවා.
එක අසාර්ථක වෙලා තියෙනවා. දැන් අපි 88 අසුනේ අපිට අසාර්ථකුනේ. අසාර්ථක වුණොත් මොකද වෙන්නේ? 60,000ක ජීවිත වලින් ඒක ඉවර වුනේ. ඒ වගේ ලෝකෙ අසාර්ථක වෙච්ච තැන් තියෙනවා. විවස්ථාවට පිටින්, පවතින නීතියට පිටින් ගිහිල්ලා. හරි. ඉතින් අපි ඒකෙදි මෙතන ඉන්නේ. මෙතන කියන්නේ මේකයි. අපි ගොඩක් මේ බැට කාලා දින පක්ෂයක් නේ. අපි 71 බැට කාලා දිනවා. ඊට පස්සේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ශේෂ්‍රය තුල අපි වැඩ කරමින් ඉද්දී, ඒ කියන්නේ 78න් පස්සේ 83 අපේ පක්ෂේ තහනම් කරනවා. ඊට කලින් අවුරුදු 5ක තිබ්බ පාර්ලිමේන්තුව තවත් වාරයකට දික් කරගන්නවා. ජනමත විචාරණයක් ඒකට පවත්වනවා. ඉතින් මේ වගේ 83 කළු ජූලිය වගේ සිද්ධි තියෙනවා. එතකොට ඒ කාලෙත් අපි අරගල කරේ අර අපිට තිබුණු කලින් අධ්‍යක්ෂකිනුත් එක්ක මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන ක්‍රමය ආරක්ෂා කරගන්න. දැන් 88 89 අපි ප්‍රශ්නකට මුහුණ දීලා ආවම බැට කාලා. දැන් බලන්න 94න් පස්සේ අද දක්වාම අකණ්ඩව එක දිගට අපි විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න ඕන. පාර්ලිමේන්තු ක්‍රමයකට යන්න ඕන. විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර තුලනයක් තියෙන්න ඕන. ඒ අතර අන්තර් සම්බන්ධිකුත් තියෙන්න ඕන. ඒවට ස්වාධීන වැඩ කටයුතු කරගන්න ඉඩ තියෙන්න ඕන කියන අරගලේ දිගට මිදලා තියෙනවා. දැන් 17 වෙනි සංශෝධන, ඒ කියන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙච්ච ප්‍රබලම සංශෝධන තියෙන්නේ තුනයි. ප්‍රබලමය. ඒ ජනාධිපතිගේ බලයත් එකක්. 13 වෙනි සංශෝධනය. ඒකට අපි එකඟුන්නේ නැහැ. ඊළඟ එක 17 වෙනි සංශෝධනය. ඊළඟ එක 19 වෙනි සංශෝධනය. එතකොට විධායක ජනාධිපතිගේ බලය පහළට වෙන වෙන ආයතනවලට විමධ්‍යගත වීමක් තමයි සිද්ධ වුණේ ඒ තුනෙන්ම. හරි. එතකොට ඒකෙන් දෙකකට අපි ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා, එකකට සම්පූර්ණයෙන් විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි අකණ්ඩව කටයුතු කරලා තියෙනවා පවතින නීති රාමුවේ ධනාත්මක දේවල් ආරක්ෂා කරන්න. ඒ වගේම පවතින නීතියට අනුගත වෙලාමත් නැහැ අපි. අනුගත වෙලා නැහැ කියන්නේ අපි දැන් කියන්නේ සමහරව වෙනස් කරන්න ඕන කියලා. ඒක තුල ඉඳිමින් අපි කියන වෙනස් කරන්න ඕන කියලා. දැන් මේ තියෙන එක ඇතුළේනේ අපි ඉන්නේ. ඉඳිමින් අපි කියන වෙනස් කරන්න ඕන කියලා. උදාහරණයක් ගත්තොත් 20 වෙනි සංශෝධනය අපි ගෙනල්ලා තියෙන්නේ වෙනස් කරන්න. ඉතින් මට කියන්න ඕන උනේ අර නීති රාමුවෙන් පිට ගිහිල්ලා ආණ්ඩු හදන්න උත්සාහ දරපුවා ලෝකේ ඕන තරම් තියෙනවා. සාර්ථක වෙච්ච ඒවා තියෙනවා, අසාර්ථක වෙච්ච ඒවා තියෙනවා. අසාර්ථක වෙච්ච හැම තැනකම පෙරලා ප්‍රහාරයක් ඒවට එල්ල වෙලා තියෙනවා. මං හිතන්නේ ජනාධිපතිවරයා කරන්න දරපු ඇත්තට මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියන එකට වඩා ව්‍යවස්ථාවට පිටින් ව්‍යවස්ථාව මං හිතන්නේ වාසුදේව නානායකවර මහත්තයා මට මතකයි ප්‍රකාශිකුත් කරා අපි දේශපාලන ගේම් එකක් සෙල්ලම් කරා. ඉතින් අසාර්ථක වුණා. දැන් ඔබතුමා එකක් 20 ගැන සඳහන් කරපු නිසා සහ දැන් මේ ව්‍යවස්ථාවට පිටින් සිද්ධ වෙනවා කියන කාරණා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මාධ්‍ය හමුවලදී එහෙම නැත්නම් රැස්වීම් වලදී ඔවුන් ඉදිරිපත් කරන අදහස් එක්ක මොකද ඔවුන් සඳහන් කරන මේක හරි විදිහට හරි ක්‍රමයට මේ සිද්ධ වෙන්න ඕනේ. අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාට එකඟ නැහැ. නමුත් ඔහු ඉවත් වෙන්න ඕනේ හරි ක්‍රමයකට. ව්‍යවස්ථාව ඇතුලේ ඒ ප්‍රතිපාදන වලට යටත් ඔය ආදී වශයෙන් ඔවුන් සඳහන් කරන මේ සභා මේ 300ට ආවමත් ඒ කාරණා පිළිබඳ ඔවුන්මත් කරුණුමතු කරා. දැන් 20 ගැන කතා කරපු නිසා ඔබතුමන්ලා ගෙනාපු 20 නම් ඊට කලින් පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් 20 වෙනි සංශෝධනයේ 20 ගේන්න කටයුතු කරද්දී ඒක ඒ හරහා පළාත් සභා මැතිවරණ කල් දාන්නට සූදානමක් තිබ්බා කියන බරපතල චෝදනාව මේ වෙනකොට එල්ල වෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකට තීන්දුවක් ලබා දෙනවා. ඒ ආකාරයට 20 සම්මත කරගන්න ඉඩ දෙන්නේ නැහැ. පළාත් සභා කල් දාන්න එහෙම නැත්නම් ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට පළාත් සභා නතු කරන්න එහෙම ඉඩ දෙන්නේ නැහැ. හැබැයි පළාත් පාලන පනත
මගින් අර 20ෙන් කරගන්න බැරි වෙච්ච දේ 20 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒ හරහා කරගන්න බැරි වෙච්ච දේ අධිකරණේ එපා කියපු දේ අර මහරෑ සම්මත කරගත්තා කියන පළාත් සභා පනත සංශෝධනය කරලා ඒ හරහා ඒ වැඩ කොටස කරගන්න දැන් පළාත් මැතිවරණය යනුව පැවැත්වුවේ නැහැ දැන් ඒකට එක කොළයයි දාන්නේ අර අපිවත් පාවිච්චි කරලා කාන්තා නියෝජනය වැඩි කරන්න කියලා ඒ කොළේ විතරක් දාලා නමුත් ඊට පස්සේ යමුණුම් ගණනාවක් එකට එකතු වෙනවා මේ වගේ චෝදනා ගණනාවක් දැන් මේ හරහා තියෙනවා ඒකත් එතකොට ව්‍යවස්ථාවට පිටින් වෙච්ච වැඩක් ව්‍යවස්ථාවට අනුකූලව එහෙම කරන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණේ එහෙම දෙයක් කරන්න අවසර නොදීපු පසුබිමක තමයි පනතක් ගෙනල්ලා පනත හරහා අර කරගන්න ඕන වැඩේම සිද්ධ කරගන්න. ඒකට ජනතා විමුක්ති පෙරමුණත් හවුල් වෙනවා. ඔවුන් ඔබලා ඊට පස්සේ සඳහන් කරනවා මාර්තු මාසයේ මේක තියන්න ඕනේ ඒ එකඟතාවයේ මාර්තු මාසයේ මේ පළාත් මැතිවරණයේ තියෙන පොරොන්දුව පිට තමයි අපි මේක කරන්නේ ඒක තිබ්බේ නැත්නම් අපි බලාගමු කියලා. හැබැයි එහෙම තියන්නේ නැහැ. එතකොට ඒකෙදි මේ වගේ ව්‍යවස්ථාවට අනුකූලව ජනතා විමුක්ති පෙරමුණ දැන් අද කියා සිටින ඒ හඬින් එදා ඒක කිව්වේ නෑනේ ව්‍යවස්ථාවට අනුකූල නෑ මේක ව්‍යවස්ථාවට පිටින් මේ වැඩේ කරන්න අපි මේකට එකඟ වෙන්නේ නෑ එහෙම කිව්වේ නෑනේ ජනතා විමුක්ති පෙරමුණ. ඇයි ඒ කියන්නේ දැන් මේ වැඩේ දැන් වෙච්ච වැඩේ ව්‍යවස්ථාවට පිටින් වෙලා තියෙනවා ඒකට විරුද්ධ වෙන ඔබ එදා ව්‍යවස්ථාවට විරුද්ධව වැඩක් වෙද්දී විරුද්ධ නොවුනේ ඇයි? ඒ ප්‍රශ්නය ඇතුලේ ඔබ පිළිගන්නවා දැන් වෙලා තියෙන එක ව්‍යවස්ථාවට පිටින්. මගේ පිළිගැනීම නෙමෙයි මම මේ සඳහන් කරන්නේ තියෙන පොදු මතවාදයන් පිළිබඳව ඒක ඔබතුමන්ලා මේ ඉදිරිපත් කරන ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂ ඉදිරිපත් කරන ඒ අයගේ මතවාදයේ පිළිබඳව. එතකොට එදා ඔය කියන ඔබතුමිය විග්‍රහ කරපු කාර්යය ඉෂ්ට කරගන්න පාර්ලිමේන්තුවේ ක්‍රමයක් තිබිලා තියෙනවනේ. ඒකෙන්නේ කරගත්තේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තය ඇතුළු මෛත්‍රීපාල සිරිසේන මහත්තය ඇතුළු මේ 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 ආණ්ඩුව හදන්න ගිය ක්‍රියාවලියේදී බහුතරය හදලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා පෙන්නුවනම් ওই කතා ඔක්කොම ඉවරයිනේ. එහෙනම් හරිනේ. ඉතින් ඒක කරගන්න බැරි වුණානේ. අපි කරගත්තනේ පාර්ලිමේන්තුව ඇතුළේ වැඩි. ඔබතුමිය කලින් විග්‍රහ කරපු එක පාර්ලිමේන්තුව ඇතුළේ කරගත්තනේ. ඒක ඒ සිදුවීම හරි කියලා ඔබ සාධාරණීකරණය කරනවාද 20 මේක පාර්ලිමේන්තුව තුල සම්මත වෙලා දිනවනේ. හරි දැන් ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුල සම්මත වෙච්ච අයවැය කියන්නේ කොහොමද? පාර්ලිමේන්තුව තුල සම්මත වෙනවා. අපි අයවැයට විරුද්ධ වෙනවා. නමුත් ඒක සම්මත වෙලා දිනවනේ. ඒතර අපි පිළිගත්ත සම්ප්‍රදායට අනුව. කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් යමක් සම්මත වුණොත් ඒක අපි පිළිගන්නවනේ මේ 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 තියෙන සම්ප්‍රදාය ඇතුලේ. එහෙම නෙවෙන්නේ. එතකොට තියෙන සම්ප්‍රදාය ඇතුළේ ඒක කරගන්න පුළුවන් වුණා. වෙන පනතක් කරා ඇවිල්ලා හරි. හරි. නමුත් දැන් මහින්ද රාජපක්ෂ මහත්තය ඇතුළු මෛත්‍රීපාල සිරිසේන මහත්තය ඇතුළු මේ ක්‍රියාවලිය වෙන මාවතකින් ඇවිල්ලවත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා දිනනවා. එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන මහත්තය පාර්ලිමේන්තුව අපිට මුවහන් නැතුව දැන් රනිල්ව යවන්න තවත් ඕන ක්‍රමයක් තිබ්බයි තුමට. අපිටමකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ ආණ්ඩුව තියනවා කියලා. තියෙන වෙලාවක ඕනනම් මේ ව්‍යවස්ථාවට අනුව දැන් කියන එතුමා කියන විදියට එතුමා දැන් කරලා තියෙන විදියට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් නම් විසුරුවන්න තිබ්බා. ඒ කියන්නේ ඡන්දයකට යන්න ඕන කම නම් තිබ්බේ. එහෙම යන්නත් තිබ්බා. එහෙනම් ඡන්දෙන් දිනලා අපි හිතමු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් හදාගන්නවා. ඒතකොට ඒත් රනිල් ඉවරනේ. එහෙම නැත්තම් මහින්ද රාජපක්ෂ මහත්තයව පත් කරානේ. පත් කරපු ගමන් ඡන්දෙකට යන්නත් පාර්ලිමේන්තුව විසුරුවන්න තිබ්බා. එහෙම විසුරුවෙත් නැහැනේ. හරි. ආණ්ඩුවක් වෙනම බහුතරය හදාගන්න ගිහිල්ලා බැරි වීමේ ප්‍රතිඵලයක් හැටියෙන්නේ දැන් මේක විසුරුවන්නේ. පැහැදිලිවම. හරි. එතකොට මහින්ද දැන් කවුද මෛත්‍රීපාල සිරිසේන මහත්තයම කිව්වා මම දැන් ඉලක්කම හරියට මතක නැහැ. ලක්ෂ 500ක්ද ලොකු ගානකට මේක මේ ඉහළ ගියා. ඉහළ ගිය හින්දා තමයි කරගන්න බැරි වුණේ කියලා. හරි. ඉතින් එතකොට මෙතන මම කියන්නේ අපිට පිළිගන්න වෙන දෙයක් තියෙන අපි මේ වගන්ති ඇස්සේ තරක ඇස්සේ ගිහිල්ලා උත්තර හොයන එක කෙසේ වෙතත් ඒකත් අපි හොයමු. මේ මෙතන
තියෙන ආණ්ඩුව වටලා වෙනත් තාලයකට. දැන් මීට කලින් රටේ නොතිබුණු තාලයකට. නොතිබුණු තාලවලට ආණ්ඩුව හදනවා ලෝකේ. නොතිබුණු තාලයකට ආණ්ඩුවක් හදලා තහවුරු කරන්න හැදුවා. ඉතින් ඒක කරගන්න බැරි වුණා. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. හරි. එතකොට අපි එහෙම ආණ්ඩුවක් හදන එකට දේශපාලනික විරුද්ධ නිසා අපි ඒක ව්‍යවස්ථාවත් එක්ක සම්බන්ධ කරලා හරි ව්‍යවස්ථාවට අනුව මෙහෙම එකක් කරන්න බෑ. එහෙනම් මේක වැරදි. මේක වැරදි කියන්න වෙනවනේ. හරි. හැබැයි මොකක් හරි ක්‍රමයකට 113 හදාගෙන ඕක ගෙනල්ලා තහවුරු කරලා බෞතරේ පෙන්වනවා. ඊට පස්සේ ඕනම් පාර්ලිමේන්තුව විසුරණ මොකක් හරි 3-2ක් අරගෙන විසුරණ ක්‍රියාවලියකට ගියා නම් ওই කතාව ඉවර වෙනවා. එහෙනම් ඔබතුමලා සද්ද නැතුව ඉන්නවා. ඈ? ඉතින් එන ඡන්දෙට යන්න වෙනවනේ. ඡන්දෙට යන්න වෙනවා. ඊළඟට මෙහෙම කියන්න දෙ අපිට පැත්තක් තියෙනවනේ. දේශපාලනේ පැති තියෙනවා. මම හිතන්නේ මාධ්‍ය වලටත් තියෙනවා. පැති තියෙනවා. අපි මේ ගියාම අහනවා අපි දෙරම ගැන. මොකද්ද මේක මහින්ද මාත්‍යාගේ මේවනේ මිනිස්සු අහනවා මං කියන. නෑ එහෙම නෙවෙයි හරි ස්වාධීනයි කියලා අපි කියනවා. හරි. ඉතින් මම කියන්න ගියේ මේ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ බලවේගය ජනාධිපතිවරුන් පැරදුනා. පාර්ලිමේන්තු ඡන්දෙන් පැරදුනා. ඊට පස්සේ පළාත් පාලන ඡන්දෙන් ටිකක් උඩට ආවා. එතකොට රටේ අදහසක් තිබ්බා මේක ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙන් දිනයි. කොහොම අදහසකුත් තිබ්බා මහින්ද මහත්තයා මේ අගමැති වෙයි. කොහොම තිබ්බනේ. එතකොට දැන් අපි මහින්ද රාජපක්ෂ මහත්තයා මූලික කරගෙන ගොඩනගන දේශපාලන විවේචනයක් තියෙනවානේ. අපි ඒක තාමත් කරනවානේ. කල්මුක් කරා. ඒකේ ප්‍රබල විවේචකයෙක් අපි. හරි ඇත්තම කියනවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල විවේචකයෙක් නෙමෙයි ඒකෙදි. අපි ප්‍රබල විවේචකයෙක්. එතකොට ඒක මේ පැත්තේ තියෙන අතර මේ පැත්තෙන් තියෙනවනේ දැන් 162ක ජනවරම. එතකොට අපි මේ 162 පොදු ජනතාව ඇතුලෙන් ආපු මත තියෙනවනේ. මෙන්න මේ දේවල් වෙන්න ඕන, මේ දේවල් වෙන්න ඕන, මේ දේවල් වෙන්න ඕන කියලා. යහපාලන කතාව කියමු වචන දෙකකින් කියනකොට. දැන් ඒක වෙනුවෙන් අපි පෙනී ඉන්නවනේ. ඒක වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. කොටිම ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි මේ ජනවරම ක්‍රියාත්මක කළේ නැහැ ඇත්තට ගත්තොත්. ඒ නිසා අපිට රනිල්ටයි මෛත්‍රීටයි විවේචනයක් තියෙන අතරම මේ ජනවරමේ අපේක්ෂාවන් අභිලාෂයන් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. දැනුත් පෙනී ඉන්නවා. දැන් මේ කරන්නේත් ඒක. ඒ පෙනී ඉන්නකොට අපි මෙතනට විරුද්ධයි. හරි. එතකොට ඒගොල්ලෝ ව්‍යවස්ථාවට පිටින් ආණ්ඩුවක් හදන්න හදපු නිසාම නෙමෙයි අපි විරුද්ධ. හරි. හදපු නිසාම නෙමෙයි. මේගොල්ලන් අපි විරුද්ධයි කොහොමද? හැබැයි මේ විරුද්ධතාවයට කරන්න දෙයක් අපිට නැහැ ඒගොල්ලෝ. රටේ පිළිගත් ක්‍රමයකට ආණ්ඩුවක් හදාගත්තා නම් හරි. එහෙම නැත්නම් ගහපු ගේම එහෙම නැත්නම් කුමන්ත්‍රණේ සාර්ථක කර යම් ක්‍රමයකට ආවරණය කරගත්තා නම් හරි. ඉතින් ඒගොල්ලෝ අසමත් වුණා. හරි. හැබැයි ඒගොල්ලන්ගේ දේශපාලන මතයට, ඒ දරන අදහස් වලට, ඒ ක්‍රියාත්මක වීමට අපි විරුද්ධයි. දැන් අපි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිළ පරාද කරන්න ඕන කියන තැනම තමයි ඉන්නේ. දේශපාලන වශයෙන් ගත්තම. ඒකට අපිට හේතු දෙනවා. හේතු වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. එතකොට මේ 162 තියෙන පොදු අභිලාෂයක් තිබ්බා. අපි දැන් කියන්නේ මේ රනිල්වයි මෛත්‍රී දෙන්නම මේක පාවලා දීලා ඉවරයි. හරි. අපි මේ අභිලාෂය වෙනුවෙන් දිගටම පෙනී ඉන්නවා. හොඳයි අපි කෙටි විරාම මම ගන්න කියන්නේ කිය අපිට පැත්තක් තියෙනවා. ඒකයි. එතකොට අපි මේ පැත්තට දේශපාලන ප්‍රහාරයක් එල්ල කරනවා. එතකොට කුමන්ත්‍රණකාරී ව්‍යවස්ථාවට පිටින් ඇදුවයි කියලා අපි වෙන ලයින් එකකට ගියා නම් ඒගොල්ලෝ ඒකයි කුමන්ත්‍රණයන්නේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් නෑ වෙන වෙන විප්ලවීය ස්වරූපයකින් ආණ්ඩුවක් හදන්න ගියේ කියලා. නම මොකක් හරි කියමු. හරි. ඒක අසාර්ථකයි. එතකොට ප්‍රතිප්‍රහාරය එළව. දැන් තියෙන ප්‍රතිප්‍රහාරය එල්ල කරන කාලේ. හොඳයි අපි කෙටි විරාමයකට යොමු වෙනවා. විරාමයෙන් අනතුරු සාදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරමු. කෙටි විරාමයකින් අනතුරු හමු. ඔබයාලිත් එක්ක සිටින 300ට සජීව සංවාදයේ සමගින් දැන් ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍යයෙන් පුද්ගල චරිත ඒ තත්වයන් කියවීමට ඒක කියවා ගැනීමට බොහොම දක්ෂ ඒ වගේම එහෙම කරන කණ්ඩායමක් ඒ පක්ෂය. එතකොට දැන් මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොටම එතුමා සඳහන් කරේ එතුමා ජනාධිපති වෙන්න ආවෙම
රනිල් වික්‍රමසිංහ මහත්මයා වග්‍රාමාත්‍යවරයා බවට පත් කරනවා කියන පොරොන්දුවත් එක්ක ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ කොයිතරම් කිව්වත් ඔවුන් වක්‍රාකාරව සහයෝගය දක්වනවා මේ 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 හවුලට. මොකද ඔවුන් පැහැදිලිවම සඳහන් කරනවා මහින්දගේ කඩේ නම් බඩු ගන්න එපා, ඒක ප්‍රතික්ෂේප කරන්න. හැබැයි අනිත් කඩේ බඩු ෂුවර් නෑ, ඒක ගන්න එපා කිව්වේ නෑ. උණුත් එකයි මුණුත් එකයි කියලා කාලයක් තිස්සේ කියපු ජනතා විමුක්ති පෙරමුණ ඒ අවස්ථාවේදී කිව්වේ මහින්දගේ කඩේ බඩු ගන්න එපා, අනිත් කඩේ බඩු අපිට විශ්වාසයක් නැහැ කියලා. දැන් එහෙම ජනතා විමුක්ති පෙරමුණ එහෙම කියවපු එක ඇතුලේ අපිට දැනෙන දේ තමයි වක්‍රාකාර සහයෝගයක් ඒ තීරණය ගන්න ජනතාවට මහින්දගේ කඩේ බඩු ප්‍රතික්ෂේප කරලා අනිත් කඩේ බඩු ගන්න පෙළඹවීමක් ඇති කරනවා කියන එක. දැන් අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණට එදා දැනුනේ නැද්ද? දැන් ඔබතුමන්ලා අද මේ රනිල් මෛත්‍රී කියන සංයෝගය මේක ගැළපෙන්නේ නැහැ, මේක මේකට අපි විරුද්ධයි කියන එක දැන් කියනවා. එදා ඔබතුමන්ලට ඕක හිතුනේ නැද්ද? මේක යාදක නොරත රත මේ 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 දෙක ගැළපෙන්නේ නැහැ, මේ විදිහට රට යන්න බෑ කියන එක එදා හිතුනේ නැද්ද? රනිල් මෛත්‍රී සංයෝගය ගැළපෙන නොගැළපෙන එකක් ගැන අපි මතපල කරලා නැහැ. එදා තැනට ගියොත් එදා අපිට අවශ්‍යතාවයන් තිබ්බ දේශපාලන වශයෙන්. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති, ඊළඟට ගත්තාම ගෝඨාභය මහත්තයා ලේකම්, ඒ කියන්නේ ඉහළ සිට පහළ දක්වාම එතුමලාගේ බලය තහවුරු වෙලා තිබ්බ සමාජයේ. අඩිය දක්වාම ප්‍රාදේශ සභා, පළාත් සභා, පාර්ලිමේන්තුවනේ ඔක්කොම ඒ බලාධිකාරය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හැකිලෙමින් ඒවට ගොඩක් විවේචන ගොඩනැගමින්, ඒ ගැන අපි නැවත කතා කරන්න යන්න ඕනේ නැහැ, අවශ්‍ය නම් ඒත් කතා කරමු. ඒ தත්ත්වය වෙනස් කරගන්න අපිට ඕනකමක් තිබ්බා. ඒ කියන්නේ දැන් අපි මුණුත් එකයි කියන දේශපාලනේ තමයි අපේ මූලික ප්‍රතිපත්තිය. හරි, ඒ ප්‍රතිපත්තියේ ඉන්න ගමන් අපි සාපේක්ෂ ගණන් බැලීමකුත් කරනවා. හැමතිස්සෙම මුණුත් එකයි කියන ප්‍රතිපත්තියේම සිටියත් හරි ඒ මත වෙලා සාපේක්ෂ ගණන් බැලීම් කරනවා. ඒ එහෙම නොකර ඉඳලා නැහැ කවදාක්වත්. ඒ සාපේක්ෂ ගණන් බැලීමේදී අර ටිකක් ඉහළ සිට පහළට තදින් පාලනය තහවුරු වෙච්ච සහ ඒ පාලනය තුළ අපි විග්‍රහ කරන වැරදි පද්ධතියක් සිද්ධ වෙනකොට අපි බලනවා මේ ඒක මාරු වීමෙන්, ඒක නැවත ස්ථාවර වීමෙන් නෙමෙයි, ඒක මාරු වීම විසින් අර පද්ධතිය එක්තරා ප්‍රමාණයකට වෙනස් වෙනවා, ඒ විදිය වෙනස් වෙනවා යම් කාලයකට. හරි, මේක කලින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ කාලය තුල එක්තරා ප්‍රමාණයකට නිකන් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් එනවා, පොඩි නිදහස්වාදී ඉඩකඩක් එනවා, මිනිසුන්ට ටිකක් හුස්ම ගන්න පුළුවන් කමක් එනවා. එහෙම ආවා ඇත්ත පහුගේ කාලේ, එහෙම ආවා. දැන් එතකොට අපි ඒක ප්‍රතිඵලය ගන්න ඒ ඉඩ අපි පාවිච්චි කරනවා අපේ දේශපාලනයට. ඉතින් ඒ නිසා අපේ දේශපාලනයට අපි පාවිච්චි කරනවා ජනතාවට යම් සාපේක්ෂ ජයග්‍රහණ ගන්න එක පාවිච්චි කරගන්නවා, එහෙම කටයුතු කරනවා. දැන් අපි දැන් අද ගත්තා ඔබතුමේ රතුවලි පැටව කතාවක් කිව්වා. දැන් අපි දැන් මේ කරන සටන, ඒ කියන්නේ කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුවක් හදන්න දරපු උත්සාහය පරාද කිරීමට මැදි වීම ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විතරක් නෙමෙයි, තවත් රටේ බොහෝ පුරවැසියන්ට වාසි සැලසෙනවා. හරි, දැන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගන්න කරන අරගලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ප්‍රයෝජනයක් තියෙනවා, අපිටත් ප්‍රයෝජනයක් තියෙනවා. ඔබතුමන්ලට මොකද්ද තියෙන ප්‍රයෝජනේ? මම ඒක තමයි මේ කියන්නේ. ඔබතුමිනට ප්‍රයෝජනයක් තියෙනවා. දැන් හිතන්න මෙහෙම. දැන් ඔය පාර්ලිමේන්තුව විසුරලා තියෙන ක්‍රමයට ඒක අපි පිළිගත්තොත්, ඔබතුමිනත් පිළිගත්තොත්, අපි තුම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් ඔය තියෙන මැතිවරණය බලයට එනවා කියලා. ඊළඟට ජනාධිපතිවරණයක් එනවා. අපි තුම ඒ ජනාධිපතිවරණයේ මෛත්‍රී රනිල් චන්දේල නිකමට උපකල්පනයක් කරමු, මේක පැහැදිලි කරගන්න පහසු. රනිල් දිනන හිතමු ආණ්ඩු විසුරුවන,
හිතවල මොකද වෙන්නේ? අනේ දෙනවා ජනාධිපති බහුදාට මහින්ද ගන්න විසුරලා දානවා. ඒක මහින්දත් එක්ක හිටපු ඔක්කොම පරාදයිනේ. එතකොට හරි. ඔතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. එතකොට දැන් ඒ ඒ ඒක ස්ථාවර වෙන්න ඉඩ දෙනවද? එවැනි ක්‍රමයක් අපේ රටේ ස්ථාවර වෙන්න ඉඩ දෙනවද කියලා අපි හිතනකොට අපි ඉඩ දෙන්න ඕනේ නැහැ. ඒ අපි ඉඩ දෙන්න ඕනේ නැහැ කියන එක මහින්ද රාජපක්ෂ මහත්තයාටත් හොඳයි. මේ දැන් මේ මේ මොහොතේදී ආණ්ඩුවක් හදාගන්න පුළුවන් කියමු ඡන්දයක් තිබ්බොත්. හැබැයි ඊළඟ මොහොතේදී ආයි ෂණිකවම හරි ජනාධිපතිවරු එනවා එතන ඉපස්සේ. හරි. ඒකත් එක්ක ඒ ආණ්ඩුවත් බරපතල අර්බුදයකට යනවා ඊට ප්‍රතිපක්ෂ බලයට ආවා. හරි. ඉතින් ඒ නිසා මම එකයි කියන්නේ මේ අපි කරන අරගලේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ජයග්‍රහණ තියෙනවා ඔබතුමියලටත් තියෙනවා අපිටත් තියෙනවා. ඒ අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අරගලයක් කරලා ඒ අරගලේ ජයග්‍රහණය කරාම හරි ඒ අරගලයට මැදිහත් වීම ඒකේ ප්‍රතිඵල ලබන ජනතාව සහ අපි අතර සම්බන්ධයක් ගොඩනැගෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයන්නේ මරණදාර සමිතියක් නෙමෙයිනේ. හරි. එතකොට ඒ ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යයි නිතරම ජනතාව අතර ජනතාවට ප්‍රතිඵල ලැබෙන දේවල් අත්පත් කරලා දෙන්න. අත්පත් කරගන්න අපි බලයට එන්න බලාගෙන ඉන්න දේශපාලන ව්‍යාපාරයක්. හරි. ඒ වෙනුවෙන් කටයුතු කරන ව්‍යාපාරයක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන අරගලේ ප්‍රතිලාභ ලබන සියලු දෙනා සහ අපි අතර ඒක අන්තර් සම්බන්ධයක් හැදෙනවා. ඒක අපිට ඕන. අපි දිනපතා වැඩ කරන්නේ අපෙන් ඈත් වෙලා ඉන්න ජනතාවට කිට්ටු වෙන්න, ලං වෙන්න, දිනා ගන්න, ඒගොල්ලෝ අපිව තේරුම් ගන්න තත්ත්වයට පත් කරන්න, අපි පිළිබඳ අපහැදිලි තැන් තියෙනවා නම් ඒවා නිරවුල් කරන්න, ඒවට තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේකේ මේ දැන් අපි මේ කරන අරගලේ ප්‍රතිඵලයකට රටනම තියෙනවා. මේක අනුමත කරලා ගියොත් රටම ඉවරයි. අපි කියන්නේ ඒකයි. ඒක අපි කාටවත් බලවන්න දෙන්නේ නැහැ. ජනතාව මිත්‍රුනේ ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු වෙනවා. හරි. මේක හරිනම් හරි එදාට ඉන්න ජනාධිපති අපි දන්නවා අනිවාර්යයෙන්ම ජනතාව මේක පත් කරලා තිබ්බත් විසි කරලා දාන. එහෙම කරන්න පුළුවන් දෙ කියන්නේ එහෙම එච්චර එහෙම සරලව ජනාධිපතිවරයෙක්ට හෝ එහෙම සරද මේක දෙපැත්තම තියෙනවා. ඔබතුමා කියන කතාවත් අනිත් පැත්තත් දෙපැත්තම තියෙනවා. මම මේ දෙපැත්තම ගැන සලකලා අහන්නේ. එහෙම දැන් ජනවරමක් දැන් මේ ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මහමැතිවරණයක්නේ. එතකොට පාර්ලිමේන්තු මහමැතිවරණයකින් එන ජනවරමක් ඒ ආපු සැනින් අනිත් පැත්තට ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පාලකෙක්ට පුළුවන්. එහෙම එච්චර එහෙම ලේසියෙන් අපේ ජනතාවගේ අර පරමාධිපත්‍ය බලය අපිට පයින් ගහලා අයින් කළා දාන්න පුළුවන්කමක් තියනවාද? මේකනේ. එහෙම එකක් නොවන තාක්කල් සහ තාම වෙලා නැති නිසා අපිට එහෙම තර්කයක් ගොඩනගත හැකියි. දැන් අපේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. දැන් වෙලා තියෙන ජාතිය දෙයක්. හරි. ඒ දේ නොවනවා කියලා අපිට කියන්නත් බෑනේ. තර්ක කරන්න පුළුවන්. දැන් තර්ක කරන්න එහෙමනේ. උසාවියේ තර්ක ගොඩනගන්න එහෙමනේ. එතුමාට එහෙම බලතල තිබ්බ පමණින් එතුමා එසේ කරයිද? තව කොච්චර බලතල තියෙනවද? ඒව ඔක්කොම කරනවද? නේ? අර අපරාධකාරයෝ ඉල්ලුම්ගස් ගිහිල්ලා ඉරේ ඉන්නවා මේකෝ තිබ්බට දාන්න නෑනේ. ඔහොමනේ තර්කය ගොඩනගන්නේ. නමුත් අපි ඉඩ තියන්න ඕනේ. දැන් මේ පසුගිය කාලේ මේ මෑත කාලේ සිද්ධ වෙච්ච මේ ක්‍රියාවලිය ඇතුලේ පසුගිය කාලයේ පුරාවටම රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛට ඒ ආණ්ඩුවට පැවතිච්ච ආණ්ඩුවට ඒ අමාත්‍යවරුන්ට විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා විදිහට එතුමාට එල්ල වෙච්ච බරපතල චෝදනාවල් ගණනාවක් තිබුණා. ඒ චෝදනා එල්ල වෙද්දි ජනාධිපතිවරයා දිගින් දිගටම දැන් අවුරුදු 3ක් මේ අවසන් වෙනකන් මේ චෝදනා පිළිබඳව විවිධ මත අදහස් පළ කරා, විවිධ විරෝධයන් ඒකට එල්ල වුණා. එතකොට ඒ වගේ අවස්ථාවකදී දැන් මේ වෙච්ච කරුණු කාරණා රටට හිතකරයි කියලා කෙනෙක්ට පිළිගන්න හැකියාවක් නැහැ. ඔය කියපු දේවල් නම් සිද්ධ වෙලා තියෙන ඒවා රටට හිතකරයි කියලා පිළිගන්නට හැකියාවක් නැහැ ජනතා විමුක්ති පෙරමුණටත්. එතකොට ඒ අහිතකර දේවල් තවදුරටත් සිද්ධ වෙන්නට ඉඩ ඇරලා ජනාධිපතිවරයෙක් බලා සිටිය යුතුයි කියන එක අපිට එහෙම ඒක පිළිගන්න පුළුවන්ද? ජනතා විමුක්ති පෙරමුණේ ඒක අපේක්ෂා කරනවාද? මෙහෙමයි. දැන් 26 නේ මේ සිදුවීම ආරම්භ ඔක්තෝබර් 26. 26 වෙනිදා දවසේ පාර්ලිමේන්තුවේ මේ තිබුණු ආණ්ඩුවේ අනපනත් බහුතරයෙන් සම්මත වෙනවා. මෙතෙක් දිගටම පාර්ලිමේන්තුව තුළ ගෙනාපු සියලු අනපනත් සම්මත වෙලා තියෙනවා. දැන්
ඒ අර්ථයෙන් බැලුවොත් හරි ඒ අර්ථයෙන් බැලුවොත් ජනාධිපතිවරයාට මේක කරන්න බෑ ඒ අර්ථයෙන් බැලුවොත් පාර්ලිමේන්තුව කවුල් වෙලා යන්න බෑ අරාජිකත්වයක් හැදිලා එහෙම තත්ත්වයකදී ඒක වෙන කතාවක් එතකොට දැන් ඔය කියන විදිහට තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනකොට ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව වැරදි ගොඩක් කරගෙන යනවා එතකොට මොකද්ද දැන් කරන්නේ කියන ප්‍රශ්නේ. එතකොට ඒක එහෙම යවන්න පුළුවන්ද? එහෙනම් ජනාධිපති කියන්න ඕන මම මේ ව්‍යවස්ථාව පැත්තකින් තියනවා. මට මේක වැඩක් නැහැ. හරි? මම මෙතනින් එහාට වෙනත් ක්‍රමයකට ආණ්ඩුවක් ගෙනියනවා. එහෙම කියලත් නැහැනේ. එහෙම කියලා නැහැ. හරි? මේකට අනුව කියලා කිව්වොත් අපි තර්ක කරන්න මේකට අනුව බෑ. ඔබතුමා කියන්නේ ජනාධිපතිතුමා අර විදිහට කිව්වා නම් ව්‍යවස්ථාව පැත්තකින් තියලා මට ව්‍යවස්ථාවෙම වැඩක් නැහැ මම දැන් වෙන විදිහකට ආණ්ඩුවක් හදන්න ඕන කියලා කිව්වොත් එතකොට ජනතා විමුක්ති පෙරමුණේ එකතු වෙනවා කියලාද කියන්නේ අපිට කලින් විරුද්ධ වෙන කට්ටිය ඉන්නවා හමුදාව ගිහිල්ලා ගන්නවා දැනුත් තරම් ගන්න ඕන මේක ටිකක් සැර වෙන්න පුළුවන් සමහරට වෙන්න පුළුවන් ඉස්සරහදී මොකක්ද දන්නවද ඒ කියන්නේ වියවත් දැන් අපිටම දැන් අධිකරණේ තීන්දුව ඉක්මනට ඉල්ලලා තියෙනවනේ හෙට ඉල්ලන කතාවක් තියෙනවා අධිකරණේ තීන්දුව දෙනවා නම් යම් විදියකට ඡන්දකට යන්න ඕන කියලා අර අපි අනාගතයේ වෙන හානිය අපි උපකල්පනය කරන ඔක්කොම පැත්තකින් දීමු මොහොතකට අපි කියනවනේ ඊට පස්සේ ජනාධිපති කෙනෙකුට පුළුවන් ඕන ආණ්ඩුව පවුදාට විසුල්ලා දාන්න කියලා අපි තර්කයක් ගොඩනගනවනේ ඒක ඇත්තක් නේ බොරුවක් නෙමෙයිනේ බොරු තර්කයක් නෙමෙයිනේ ජනාධිපති අවස්ථාවක් තියෙනවනේ අපි කියන්නේ අවස්ථාව තියන්න ඕනේ නැහැ කියලානේ එතකොට ඒත් දැන් ඡන්දෙත් තියන්න බෑ. ඡන්දෙත් තියන්න කිව්වොත් තියන්න බෑ. ආණ්ඩුවක් නෑ. බාරකර ආණ්ඩුවක් හරි තියෙන්න බෑ. දැන් ආණ්ඩුව සීල් කරලා තියෙන්නේ. මම මේ කියන්නේ. මොකක්ද ජනතා විමුක්ති පෙරමුණේ විකල්පය? ජනතා විමුක්ති පෙරමුණ මොකක්ද පැහැදිලිව? දැන් මෙන්න මේක කරන්න ඕනේ. ඊගාවට මේක සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට මේක සිද්ධ වෙන්න ඕනේ. ඒ ආදි වශයෙන් කිව්වොත් මොකද ජනතා විමුක්ති පෙරමුණේ උත්තරේ වෙන්නේ? බහුතරය තියෙන කෙනෙකුට ආණ්ඩුව දෙන්න ඕන. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන කෙනෙකුට ආණ්ඩුව දෙන්න ඕන. ඇයි ඒ? ඒකෙන් තමයි මේක විසඳෙන්නේ. මේක කොහෙද තියෙන්නේ එහෙම? ඈ? බහුතරය නැතුව කොහොමද ආණ්ඩුවක් තියෙන්නේ? ව්‍යවස්ථාව කියනවාද බහුතරය තියෙන කෙනෙක්ට ආණ්ඩුව තියෙන්න ඕනේ කියලා? ඒ බහුතරය තියෙන කෙනා අයයි කාටද? ජනාධිපතිවරයාට. තේරෙන කෙනා. ජනාධිපතිවරයාට තේරෙන කෙනා. ඔව් ජනාධිපතිවරයාට හිතන කෙනා. හිතන කෙනා කියන්නේ මේමය. සාධක මත. එයාගේ හීන නෙමෙයි. සාධක මත පෙන්වන කෙනා. ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔය වචනවල තමයි. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ මේ නෑ එතුමා පත් කරපු කෙනාට නෑ කියලා පෙන්න ගත්තානේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්තටම මේ හිටපු සියලුම දෙනා 225 දෙනාම ඇත්තටම හරියටම මේක කියෙව්වා නම් මේ ව්‍යාකූලත්වය ඇති වෙයිද කියන ප්‍රශ්නය හැමෝටම තියෙනවා. ඇත්තටම මේකේ තියෙන වගන්ති මේකේ තියෙන වාක්‍ය මේ වචන සමහර ඡේදයන් වගන්ති කිහිපයකට යටත් කොට තියෙන ඒවා යටත් කොට නැති ඒවා. එතකොට අනවශ්‍ය ලෙස යොදලා තියෙන දේවල් මේ සියල්ල පිළිබඳ ඇත්තටම හරි අවබෝධයක් පාර්ලිමේන්තුව ඔබතුමන්ලගේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුවත් අඩු ගානේ හරියට කියවුවා නම් හොඳයි. අපි ගෙවි සම්පූර්ණ වැඩක් නැහැ කියලා අපි කියන්නේ කොහොමද? අපි පුංචි අදහසකට යොමු වෙලා ඉමු ඔය ඔබතුමා කියපු කාරණාවටම අදාළව අපි ඒ අදහස් දක්වීමට යොමු වෙලයි. ජයම්පති වික්‍රමරත්න මහතා එතුමා කියනවා අගමැති තීන්දුව කරන්නේ බහුතරයේ මිසක් ජනාධිපති නෙවෙයි කියලා. කොහෙද මේ ව්‍යවස්ථාවේ දානවිනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම කතන්දරයක් තියෙන්නේ? මං අදාළ වගන්තිය කියවන්නම්. දානවිනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ. ඇයි මේ මහතුරු මෙතන පැහැදිලිව සඳහන් කරේ නැත්තේ? පාර්ලිමේන්තුවේ 113කට වඩා බහුතරයක් සහිත නැත්තම් පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් 113ට වඩා බහුතරයක් සහිතයි පෙන්නුම් කරන මන්ත්‍රීවරයා නැත්තම් යෝජනා කරන මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත් කළ යුත්තේ කියලා ඇයි දානවයට ඇතුල් කරේ නැත්තේ? ඇතුල් කරේ නැත්තේ දානවය සම්මත කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිටියේ මන්ත්‍රීවරු 42ක් නැත්තම් 43යි. එතකොට මේකේ සඳහන් කරා නම් පාර්ලිමේන්තු බහුතරයක් සහිත පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අගමැති කළ යුතුයි කියලා මේ දානවේ සම්මත කරපු දවසට පහුවෙන්දා රනිල් වික්‍රමසිංහ මහතාට තමන්ගේ අගමැති ධූරයෙන් ඉල්ලාස්සෙන් වෙනවා. ඇත්ත නෙමෙයිද මේ කතාව? දැන් ඔය කතාව ඔක්කොම කියන්නේ වැඩක් කෙලවගෙනනේ.
ඒ පාර්ශවයේ කට්ටිය ඔය කියන්නේ. හරිද? දැන් මේ විවස්ථාවේ විවස්ථාවේ අරක තිබ්බනම් හරි මේක තිබ්බනම් හරි කියන ඒවා දැන් වැඩක් නැහැ. හරිද? නමුත් දැන් මේ දැන් මේකට මේක නෑ නෑ අපි කියන්නේ ඕකම විසි කරලා දාන්න ඕන කියලා. දැන් දැන් හරි මේක මේක දැන් අපි කියන්නේ අලුත් එකක් ඕන කියලා නේ. ඉවත් කරලා අලුත් එකක් තාම ඇවිල්ලා නැහැ නේ. දැන් අලුත් එකක් ආවට පස්සේ තමයි පිළිබඳව කරන්නේ. හරි දැන් නෑ අපි හිතමු අර තර්කයටම අනුව අපි හිතමු බහුතරය නැති කෙනෙකුත් පත් කරන්න පුළුවන් කියලා. මොතකට හිතමුකෝ දැන් පත් කරානේ. දැන් විසඳුනාද ප්‍රශ්නේ? ඉතින් පාර්ලිමේන්තුවේ පෙන්න ගන්න බෑනේ මොකද? දැන් පණ දැන් හිතන්න. හරි මහින්ද රජ ජනාධිපතිට පුළුවන් කියමුකෝ. ඒ කියන විදිහට තර්කේම අපි යමුකෝ. ආ හරි. පත් කරා. දැන් පාර්ලිමේන්තුවේ පුළුවන් ද අයවැය සම්මත කරගන්න? දැන් පාර්ලිමේන්තුවේ පුළුවන් ද පණතක් සම්මත කරගන්න? එතකොට අතුරු සම්මත යෝජනාවක් ගිනුමක් මුදල් වලට අදාළ එකක් සම්මත කරගන්න පුළුවන්ද? මෙලෝ හත්තිලව සම්මත කරගන්න බෑ. දැන් ඔබතුමාලට නෑ මේ අහන්නකෝ. ඕන කෙනෙක් පත් කරන්න පුළුවන් කියලා අපි හිතමු. දැන් ඔය කියන විදිහට පත් කරලා ප්‍රශ්නේදී නාඳු යන්න බෑනේ. දැන් යන්න බෑනේ. පත් කරලා එනං හරියන්නේ බෑ. ඒකෙන්ම අර්ථ ගන්නව ගන්න ඕන බෞතරයක් තියෙන කෙනා තමයි පත් කරන්න ඕන කියලා. ඒකෙන්වත් තේරුම් ගන්න ඕන. දැන් එහෙම පත් කරන්න ඕනේ නැහැ කියලා හිතලා පත් කරානේ. හැබැයි 45ක තිබිච්ච සුළුතර ආණ්ඩුවකුත් ගියානේ රණ විකමසිංහ මහත්මයා. ඒක පාර්ලිමේන්තුව ඔක්කොම සම්මත උනානේ. ඒ සුළුතර ආණ්ඩුව ගෙනාපු යෝජනා මහින්ද රාජපක්ෂ මහත්තයල ඔක්කොම එකතු වෙලා සම්මත කරානේ. සුළුතර ආණ්ඩුව ලංකාවේ තිබිලා තියෙනවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව එක එක වැඩි. දැන් චන්ද්‍රිකාන ඕනාගේ ආණ්ඩුව එකපාරක්. ඒක උනේ මෙහෙම නිසා වෙන්න බැරිද? ජනාධිපතිවරයාට නෑ නෑ මෙතන තියෙන මූලික ප්‍රශ්නේ දිල්ක මේකයි. ජනාධිපතිවරයාට ඕන මල්ලියව පත් කරන්න පුළුවන් කියමුකෝ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න කෙනෙක්ගෙන්. ඕක ඔය කියන තර්කේ පිළිගමුකෝ. පත් කරා. දැන් හැබැයි ආණ්ඩුව යන්න පුළුවන් වෙන්නේ බෑ. ඒකෙන් තමයි කියවෙන්නේ අනිත් පැත්තට බෞතරයේ තියෙන කෙනා පත් නොකර වැඩේ කරන්න බෑ. දැන් ඔප්පු වෙලා ඉවරයි. ඒක ඉගෙන ගන්න ඕන ගෙවිඳු. දැන්වත් එහෙම පත් කළා යන්න බෑ. දැන් යන්න බැරි බව ඔප්පු වෙලා ඉවරයි. හරි. ඒකට අධිකරණයක් දීලා තියෙනවා දැන් ඒ ගැන විග්‍රහයන්. හරි. ඊළඟට කිසි පණතක් සම්මත කරන්න බෑ. බෞතරේ නෑ නෑ කියමු. පාර්ලිමේන්තුව දාන පණත් සම්මත වෙනවා. එන හරිද? සම්මත වෙන්නේ නැහැ. එහෙනම් ඒ තුලින් කියවෙනවා ව්‍යවස්ථාවේ කියන්නේ කුමක්ද යන්න. එහෙනම් ගෙවින්දුට ඕන විදිහට නම් පත් කරන්න පුළුවන් නම් පත් කරන්න කෝ යන්න බෑනේ. නේද? ලබන අවුරුද්දට රජයේ සේවකයන්ට පඩි ගෙවන්න පුළුවන්ද දැන්? යන්න බෑනේ. ඒකෙන් කියවෙන්නේ ඒක තමයි. මං කියන්නේ රිංගලා ගිහිල්ලා කයිය කෙලියට ගෙවිඳු හරිද? දැන් ඇනලානේ තියෙන්නේ. ගෙවිඳු කියන විදියටම ඕන කෙනෙක් පත් කරන්න පුළුවන් කියන එකනේ අය තර්ක කරන්නේ. මම පත් කරා. මට තියෙන ප්‍රශ්නේ මට නෑ ඔබේ ප්‍රශ්නේ තමයි එතුම පාවිච්චි කරන්නේ. වෙන මොකටවත් නෙමෙයි. එතුම පාවිච්චි කරන්නේ. ඔබේ සපෝට් එකට පාවිච්චි කරන්නේ. පාවිච්චි කරේ ඒකට තමයි. මට තියෙන ප්‍රශ්නේ ඔබතුමාගේ මේ පැහැදිලි කිරීමත් එක්ක දැන් ඔබතුමා මේ පෙනී සිටින කාරණාව වෙනුවෙන් දෝෂාරෝපණයක් වගේනේ දැන් මේ එල්ල කරන්නේ. කියන්නේ එහෙම වෙයිද කියලා තර්කේ ගොඩනගන්නේ. බෞතරය තියෙන කෙනා පත් කළ යුත්තේ පාර්ලිමේන්තුව ගෙනියා යුතු නිසා මුදල් සම්මත කරගත යුතු නිසා එසේ නොවන කෙනෙක් පත් කරගත්තම වන සැන්තෑසිය තමයි දැන් මේ රට භුක්ති විඳලා තියෙන්නේ. එහෙනම් ඒකෙන් ගෙවිඳුත් එසේ තර්ක කරන අනිත් අයත් තේරුම් ගත යුතුයි බෞතරය නැති කෙනෙක් පත් කරලා මේ වැඩේ කරන්න බැරි බව. මට තියෙන ගැටලුව ජනතා විමුක්ති පෙරමුණ දැන් මේ 19 වෙනි සංශෝධනය මේ මම අර කලින් කිව්වා වගේ මේකේ තියෙන වාක්‍ය මේකේ තියෙන ගැටලු සහගත තැන් වල ගැටලු ගැට ඒ විදිහටම තියෙනවා. අපරාධයේ 78 ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ව්‍යවස්ථාවේ නොතිබුණු ජනාධිපතිවරයාටගේ විධායකයේ වලතල යටතේ නොතිබුච්ච කරුණුකාරණා වගේකුත් හයක් විතර වගේ කාරණා මේකට ඇතුළත් කරලා තියෙනවා. විධායක බලතල අඩු කරනවා කියලා කිව්වට එහෙම අර කියන වගන්ති. ඔව් ඒ කියන වගන්ති මේකට ඇතුළත් කරලා තියෙනවා. එහෙම වගන්ති හයක් විතර මේකට අලුත් එකට ඇතුළත් කරලා තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙමනම් තිබ්බ ගාණෙන් අඩු වෙන්න එපැයි 78 ව්‍යවස්ථාවේ තිබිච්ච වගන්ති ගානටවත් අඩු ගානේ අඩු වෙන්න ඕනනේ. එහෙම වෙලා නැහැ. ඒකට අමතරව මේ තිබිච්ච දේවල් එහෙමම තියෙදි තවත් කොටසකුත් එකතු වෙලා තියෙනවා. මම මේ අර ඔබතුමාගෙන් කීප වතාවක් අහන්න උත්සාහ කරේ මේ ව්‍යාකූලත් උත්තර දෙන්න බැරි වුණා. ඔයා දිගට ඇහුවම අපි යෝජනා කරන්නේ මොකද්ද කියලා. ඔව් ඒ පළවෙනි තැනින්ම තමයි අර ඒකට උත්තරය හපව ගමු. අපි ඒකට අපි හපව වෙමු.
ඇයි මේ මේ කාරණාවලට අදාළ මේ ව්‍යාකූල තත්ත්වයන්ට අදාළව ජනතා විමුක්ති පෙරමුණ හඬ නැගුවේ නැත්තේ? ඔබතුමාල විතරක් නෙමෙයි මේකට ව්‍යවස්ථාවේ තියෙන මේ ව්‍යාකූල සහගත තැන්. මොකද අනවශ්‍ය අපි කියන්නේ ඕක සම්පූර්ණයෙන්ම පැත්තකට දාන්න ඕනේ. ඒක තමයි දැන් ඒ ඒ කාරණාව දැන් ඔබතුමාලගේ මේ ව්‍යාකූලතාවය මේ ඒ ඔය කාරණාවත් දැන් ඔබතුමාල මේ අපි මේ සංවාද කරන්නේ අර ඔබතුමාම කිව්වා වගේ මේ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේනේ. මේ ප්‍රශ්නේ ඇති වෙච්ච නිසා තමයි මේ සියලු සංවාදයන් ගොඩ නැගිලා තියෙන්නේ. මේ මේ අරාජිකත්වය ඇති වෙච්ච නිසා තමයි මේ සියලු සංවාදයන් ගොඩ නැගිලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ පත් කරපු නිසා තමයි අග්‍රාමාත්‍ය ධුරයට මේ ප්‍රශ්නයක් ඇති වෙලා. මේකේ ප්‍රශ්නයක් නෙමෙයි. කලින් පිළිගත්තානේ වෙන වෙනම වැඩක් කරන්න ගිහිල්ලා වැරදුනා. ඒ ඒ ඒ ඒ ඒකට මේක පාවිච්චි කරගන්න හැදුවේ ඊට පස්සේ. ඒ සියල්ල කරන්නේ මේක හරහානේ. මේකේ තියෙන තියෙන විදිහට ප්‍රයෝගික කරගෙනනේ. ඒක ඒව කරන්නේ. එතකොට මේ 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 මේකේ තියෙන මේ වැරදි සහගත තැන් පිළිබඳව දැන් ගෙවිඳ කුමාරතුංග මහත්මයා නෙමෙයි මේ මේ මේව සම්මත කරනකොට ඒ සභාවල හිටපු අය නෙමෙයි ඔය. ඒ සභාවල හිටිය ඔබතුමන්ලා ඒ සභාවල නියෝජනය කර ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත. අපි දානාවේ වැරද්ද දකින්නේ. එතකොට ඒ ඇයි ඒ වගේ ඒ ඒ තියෙන ව්‍යාකූල සහගත තැන් වලට ඔබතුමන්ලා උත්තර හෙව්වේ නෑ. ව්‍යාකූලකමක් නෑ. මේ වෙන වැඩකට ව්‍යාකූලකමක් හදනවා. තනි වචනෙන් මං කිව්වොත් ඔකට උත්තරේ දැන් අධිකරණ දෙන්නේ. ඔයයි මම මෙතන කතා කරලා වැඩක් නෑ. අධිකරණ දෙන්න තීන්දුව දීලා තියෙනවා. මහින්ද මහත්තයතුළු කැබිනට් එකේ වැඩ තහනම් කරලා තියෙනවා. අපි නෙමෙයි තහනම් කරේ අධිකරණේ. අධිකරණේ මේවා අර්ථ විග්‍රහ කරන්නේ. ඊළඟට දැන් ඔය කියන කාරණා පිළිබඳ අර්ථ විග්‍රහය අධිකරණේ දැන් කරනවනේ. ඒ නිසා අපි දෙන්න ඕක කතාවල වැඩක්ම නැහැ. හරි. ඒගොල්ලෝ දැන් හෙට අනිද්දා දෙයි. නමුත් මට කියන්න ඕන නම් එක දෙයක්. දැන් අර වැඩේට පාවිච්චි කරන වගන්තිය. ඈ නිකන් සාමාන්‍ය ජනයාට තේරෙන අදහසින් ඉහළ මොනා තිබුණත් ඊට අමතරව මෙහෙම පුළුවන්. දැන් ඒකේ තියෙනනේ මේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම කියලා එකකුත්. එතුමට පුළුවන්. එතුමට පුළුවන් පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන්න. එතකොට පුළුවන් මොකද්ද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. දැන් ඒකනේ කරේ. දැන් අපි වෙන එකකට යංකෝක ඇතුලේ තියෙන. වාර අවසන් කරන්න පුළුවන්. දැන් වාර අවසන් කරන්න පුළුවන් කියලා තිබ්බා. එතුමා කොහොමද කරන්නේ? එතන තිබ්බ පමණින්. එතුමා යන වාර අවසන් කිරීම කරන විදිය තියෙන තැනකට. යනවනේ. එතකොට කියනවා මොකද්ද? අවුරුද්දකට තුන් පාරක් පුළුවන් උපරිම මාස දෙකක කාලයකට. හරි. වාර තුනක්. එතකොට යනවනේ වෙන තැනකට ඒක හොයාගෙන. ඒක කරන්නේ කොහොමද කියලා හොයාගන්න. එතකොට පාර්ලිමේන්තුව සම්බන්ධ විසුරුවහරනවා කියන එක ඔහෙ විසුරුවන්න බෑ. ආවට ගියාට. ඒක කරන තැනක් හොයාගන්න ඕන. ඇයි ඒක තවල් තියනවා එතුමට මේක තියනවා මේක තියනවා මේක තියනවා කියලා. ඉතින් ඒ නිසා ඕකේ කිසි අවුලක් නැහැ. හන්ද අපේ ඒ ඒ ඒක මං කිව්වේ අමතරයි. එතුමාට පාර්ලිමේන්තුව විසුරන්න පුළුවන්. අපි කෙටි විරාමයකට ගිහිල්ලමු. ඒක විරම කරමුද? නැහැ අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් ඔය නතර කරපු තැනින්ම ආරම්භ කරමු. විරාමයෙන් අනතුරු ආවා. හන්ද. ඔබතුමාට අවස්ථා. විසුරුවලා මහමෙතිරණකට යන්න ඕන. ඊට පස්සේ ජනතාව ආණ්ඩුවක් හදාගනි. ඒක තමයි අපේ මේකේ තියෙන මාවත. සලස්සු මේ අර්බුදේ විසඳන්න ඔබතුමේ හුවනේ මොකද්ද අපි කියන්නේ කියලා. වෙන ක්‍රමයක් නැහැ. කාට හරි පුළුවන් නම් අපි කියන වෙන ක්‍රමයක් කියන්න කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ආණ්ඩුව දීලත් වැඩක් නැහැ. දැන් දුන්නානේ කට්ටිය. අපි අකමැති වුණා දුන්නානේ. ඉතින් වැඩක් නැහැනේ. ඒතර මොකද්ද වෙන්නේ? බහුතරයේ තියෙන කට්ටියට දීලා කරගන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට යම් කටයුතු ටික. ඒ කටයුතු ටික කරගෙන පාර්ලිමේන්තුව විසුරුවලා මහමැතිවරණයට යන්න ඕනේ. ඉතින් හැමෝම දිල්ලන්නේ මහමැතිවරණයට. හරි. ඉතින් මහමැතිවරණ දෙන්න වෙන ක්‍රමයක් නැහැ. අපිට අනු. අධිකරණෙන් දැන් දෙයිද නැද්ද අපි දන්නේ නැහැ. ඈ අධිකරණෙන් දුන්නොත් ඒක වෙන කතාවක්. අධිකරණ තීන්දුව අපිට පිළිගන්න වෙනවනේ. හරි. ඉතින් ඒකට අනු එහෙම ඡන්දෙකට යන්නේ ඊට පස්සේ. නමුත් අපි ඉන්නේ අපිට විශ්වාසයක් තියනවා මේකට අනු. කවුරු මොනා කිව්වත් මේ තියෙන මොකද ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුව ඡන්දයක් තියන්න පාර්ලිමේන්තු විසුරූපයක වැරදි කියන තීන්දුව තමයි එන්නේ කියලා අපිට මේක තේරෙන විදියට. එහෙම කියලා ඔබතුමන්ලා හිතනවා. ඔව් අපිට මේක තේරෙන විදියක් තියෙනවනේ. ගෙවින්දුට තේරෙන විදියට නෙමෙයි අපිට තේරෙන විදියට.
දෙපාර්ශව දෙවිදිය අදහස් කීපයක් තියෙන පිරිස්වලට එක එක විදියට තමයි මේකේ තියෙන වාක්‍ය තේරෙන්නේ. අනිත් පැත්තෙන් මේ අර මම කියපු කාරණාව එක ගත්තම දැන් ඇත්තරම මේ බහුතරය සහ ඔබතුමිය නියෝජනය කරන පැත්තක් නැහැ නේද? නෑ නෑ මම කියන්නේ මේකේ තියෙන වාක්‍ය දිහා බැලලා මට හිතන විදිහ අනුව ගත්තම අපි නියෝජනය කරන පිරිසක් ඉන්නවා. අපි සාමාන්‍ය ජනතාව නියෝජනය කරන පිරිසක් ඉන්නවානේ සාමාන්‍යයෙන් ඉඳගෙන. හැබැයි අපිත් සාමාන්‍ය ජනතාව තමයි නියෝජනය. නමුත් ඔබතුමා දේශපාලන පක්ෂයක් නේද? ඒකට දේශපාලන පක්ෂයක් විදිහට හිතන පතන විදිහක් තියෙනවානේ. සාමාන්‍ය ජනතාව නියෝජනය කරා වුණත් දැන් මේකේ තියෙන සමහර වාක්‍ය ගත්තම දැන් බහුතරය කියන එක ඔබතුමා කිව්වා ඔබතුමා සඳහන් කළා බහුතරයක් තියෙන කණ්ඩායමට මේකේ ලබා දිය යුතුයි. දැන් ඒ වාක්‍ය ඒ වචන ඇත්තටම සැලකිලිමත්ව මේකට යෙදුවා නම් මේ ප්‍රශ්නේ ඇතිවෙන්නේ නැහැ අපිට තියෙන අනිත් රටට පැහැදිලි කරේ වාටත් නෙමෙයි ඇත්තම රටට පැහැදිලි කරා ඒ බහුතරය ඕකේ හරි කියලා තියෙනවා. බහුතරයක් තියෙන කෙනා පත් කරන්න ඕන කියන එකට තර්කයක් තියෙන්නේ. නැත්තම් පාර්ලිමේන්තුවේ අනපනත් මුකුත් සම්මත කරන්න බෑ. පාර්ලිමේන්තුවේ වැඩ දෙකක් තියෙනවානේ. එකක් නීති අනපනත් සම්මත කිරීම, දෙක මුදල් පිළිබඳ කාරණා සම්මත කර ගැනීම. බදු ගහන්නේ කොහොමද, දඩ ගහන්නේ කොහොමද නේ, ආදායම් ලබන්නේ කොහොමද, එකතු කරන්නේ කොහොමද, ඒවා වියදම් කරන්නේ කොහොමද. ඔය දෙකම කරන්න බෑ බහුතරය තියෙන එකක් නැතුව. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන ප්‍රායෝගික පැත්තත් සම්බන්ධ කරලා මේකේ තියෙන වගන්තියට අනුව ප්‍රායෝගික පැත්තකුත් තියෙනවනේ. දෙක එකට ගන්න බෑ අපි. එනම් බහුතරය තියෙන කෙනා තමයි පත් කරන්න ඕන. ඉතින් ආයි ඒක ගැන කියන්න දෙයක් මේකේ මොකුත් නැහැ. මොකද බහුතරය නැති කෙනා පත් කරලා වෙච්ච අලකලංචි අස්මනාපිට පිනිපිනි තියෙද්දි ඒක යන්න බෑ. අසාර්ථකයි. ඒකයි මං කියන්නේ. වගන්තිවල රිංගල වෙට්ටු දැම්මට වැඩක් නැහැ. ඉන්නකෝ වගන්තුවල රිංගල වෙට්ටු දැම්මට වඩා නැහැ. ප්‍රායෝගික භාවිතාවෙදිත් ඒක යථාර්ථයක් කරන්න පුළුවන් ද බැරිද කියන එක තක්සේරු නොකර වෙට්ටු දාන්න හිඩස් නොතියා තිබ්බනම් වඩා හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මේ ගෝයන්කොලේ ඉඳලා නේද මේ ව්‍යාකූලත්වය. ඒකයි මං සඳහන් කරන්නේ. මේ මොකද දැන් අර මං කලින් කිව්වා වගේ 78 ව්‍යවස්ථාවේ තිබුණේ නැහැනේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල ජනාධිපතිවරයාගේ විධායක බලතලයට දාලා තිබුණේ නැහැනේ. මේ අනවශ්‍ය වගන්තියක් නේ. එතකොට මේ දාලා මේ ප්‍රශ්නේ අනවශ්‍ය වගන්තිය නෙමේ ප්‍රශ්නේ කරන්න ගිය වැඩේ ප්‍රශ්නේ. ඒක තමයි ඒ වැඩේ කරන්නේ. ඒ වගන්තිය හරහානේ. වගන්තිය හරහා කරන්න ගිහලා බැරි වෙලා තියෙන්නේ. ඒ වගන්තිය නිසා නෑ දැන් මේ වගන්තිය හරහා කරන්න ගිහලා බැරි වෙලා තියෙන්නේ. මේ වගන්තිය දාලා තියෙන්නේ ඒකට නෙමේ. මේ කරන්න ගිය වැඩේට නෙමේ. මොකටද ඒක දාලා වගන්තිය දාලා තියෙන්නේ ජනාධිපතිට මේ විසිරන්න පුළුවන්. ඇත්තනේ විසිරන්න පුළුවන්. මොකද බැරි ජනාධිපතිට මේ වාර අවසානය කරන්න පුළුවන්. දැන් ඔය කරේ කරන්න පුළුවන්. හැබැයි වාර අවසාන කිරීම කරන්නේ කොහොමද කියලා වෙන කොහේ හරි තියෙනවනේ. ඉතින් ඇයි මෙතනටත් ඒක යෙදෙවෙ කියලා මං අහන්නේ. ඒක ඔබ ගන්න ඕන. ඔබතුමන්ලාට ඔබ දැන් මේක 78 ව්‍යවස්ථාවේ අපි දෙන එක දාවිදෙමු. 77 ඔය ඔක්කොම තර්ක විතර්ක ගෙනල්ලා දෙපැත්තෙන්ම දවස් ගාණක් විභාග කරලා දැන් තීන්දුවක් දෙන්න තියෙනවනේ. නෑ නෑ නෑ. ඒ තීන්දුව හරි. ඒ තීන්දුව පිළිබඳව නෙමෙයි මම ප්‍රශ්න කරන්නේ. නෑ මේ ප්‍රශ්න මං මේ අහන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ වැරදි අපිට ඔගේ වැරද්දක් පේන්නේ නෑ. වැරද්දක් කරගන්න ඕනාව තියෙන මිනිහෙක් වෙන මොකක්ද එකක් කරගෙන තියෙන්නේ. ඇයි වැරද්දක් පේන්නේ නැත්තේ? ඇයි මේ තේරුමක් නැති වගන්තියක් දැන් මේ දෙවනි වගන්තිය මේකට දාපු නිසානේ ඒ වගන්තියනේ දැන් මේ ජනතා දාපු නිසා නෙමෙයි. තියෙන වගන්තිය පාවිච්චි කරන ඕන නැති වැඩකට. ඇනලා තියෙද්දි දෙයියනේ මේ වගන්තිය හරහා ඇනලා නාලා හොම්බෙන් ගිහිල්ලා එහෙම නාන්න අවස්ථාවක් දීලා තියෙනවනේ. ඒකනේ ප්‍රශ්නේ. ඉතින් නාන්නේ මොකටද? එහෙම දැන් ඔබතුමන්ලා කියනවා නම් මේක දැන් මේක දීලා මේ වගන්තිය හරහා මේ වැඩේ කරන්න ගිහිල්ලා දැන් ඇනගෙන තියෙන්නේ කියලා. දැන් මේක මේ දේශපාලන කාරණාවක් නෙමෙයිනේ. මේ කාරණාව හරහා ඔබතුමන්ලා දේශපාලනය කරනවා. මේ කාරණාව හරහා පීඩාවටපත් වෙන්නේ මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ සාමාන්‍ය මිනිස්සුනේ. ඒතර ඔබතුමන්ලාගේ දේශපාලනය ඇතුලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමයි ඕනෝන තීන්දු తీරන ඕනෝන වෙලාවට ගන්නවනะ. ඒකට විරුද්ධව තවත් අනිත් දේශපාලන පක්ෂ තම තමන්ගේ මතිමතාන්තරවලට අනුව කටයුතු කරනකොට ව්‍යවස්ථාපනයේ අවසාන වශයෙන් මේ රටේ නීතිය බවට පත් වෙන්නේ. ඒතර නීතියේ ඒ රින්ගන්න තැන් අවස්ථාව දීලා තියෙන නිසානේ මේ ජනතාව මේ අවස්ථාව මේ පීඩාවට පත් වෙලා ඉන්නේ. ඒ පීඩාවට පත් වෙලා ඉන්න නිසා තමයි ඔබතුමාලාගෙන් අහන්නේ ඇයි මේ වගේ පෙනී ඉන්නේ? ඔයා ව්‍යවස්ථාව ගෙනාවට ව්‍යවස්ථාවේ ප්‍රශ්න මේ තියෙන්නේ. 225ම ගෙනාවත් මම මිනිහෙක්ව පත් කරන්නේ නැහැ කියලා කියනකොට ඒක ව්‍යවස්ථාවද කියන්නකෝ? මොන ව්‍යවස්ථාවක්ද මේ? වෙන ප්‍රශ්නයක් බේරගන්න මේකේ කෑලි පාවිච්චි කරනවා.
පාවිච්චි කරන්න බැරි ඒවට නිකම්ම යනවා. හරි. ඔන්න දැන් ඔබතුමා ආපු අනිත් කාරණේ තමයි 225ම අත්සන් කරන් ආවත් මම පත් කරන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කියන ප්‍රකාශය. රනිල්ව පත් කරන්නේ නැහැ කියලා කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා 225ම අත්සන් කරගෙන ආවත් මං එයාව අග්‍රාමාත්‍යවරයා බවට පත් කරන්නේ නැහැ කියලා. මේ ප්‍රකාශය ඔබතුමන්ලා හෙලා දකිනවා. අනිවාර්යයෙන්ම හෙලා දකිනවා. ඒක මොන වගේ ප්‍රකාශයක් හැටියටද ඔබතුමාලා කියවන්නේ? ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී පිස්සෙක් කියනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නේ 225 නම්. ඈ ඒ පාර්ලිමේන්තුවේ අය අතරින් කෙනෙක්ව නම් කරාම මම පත් කරන්නේ නැහැ කියලා කියනවනම් 225ම කැමතිලා ගෙනල්ලා. මේ පිස්සෙක් නේ. හරි. ඕක තමයි අර ඉස්සර වමේ ව්‍යාපාර අපිට කලින් කොල්ලින්නාර්ද සිරිලා මහත්තයලා එහෙම කියලා දින්නේ. මේකේ පිස්සෙක් පත් වුණොත් හරි පත්ෙච්ච එක පිස්සෙක් වුණොත් හරි මොකද වෙන්නේ කියලා මේ ප්‍රසිද්ධියෙන් අපි කියන්නේ. හරි පිස්සෙක් කියලා. ඉතින් මේ ජනතාවට තේරෙනවා දැන් ඒක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඕක විවස්ථාවේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. හොඳයි. දැන් ඒක එහෙමනම් 2015 ওই විදිහටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ওই විදිහටම ප්‍රකාශයක් කරා. මේ අද 225 මත්සන් කරලා ගෙනාවත් මම මේ අග්‍රාමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් කරන්නේ නැහැ කිව්වා වගේම ප්‍රකාශයක් කරා. මහින්ද මහත්තයා දිනුවත් අගමැතිකම යට දෙන්නේ නැහැ කියලා. එතකොට ওই තරම් විරෝධය දැක්වුවේ නැත්තේ? ඒකත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් කියලා. ඔව් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ ඇයි ඒක දා කිව්වේ නැත්තේ? ඒක එයා මොනා කිව්වත් නෑ. ඔබතුමන්ලා ඇයි ඒ වෙනුවෙන් කතා කරේ නැත්තේ? දැන් ඔය අද කියන්නේ අපිට ඕනේවනේ. අද ඔබතුමන්ලාට ඕනේව තමයි ඔබතුමන්ලා කියන්නේ. ඒක හරි. ඔබතුමන්ලා ඇයි දැන් ඔය අද කියන විරෝධය අද ඔබතුමන්ලා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට ඔබතුමන්ලා කියන්නේ? ඒකනේ මේක ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ පුද්ගලයන්ගේ තියෙන ගැටලුවක්. මේක දේශපාලන ප්‍රශ්නයක් කියලා. ඒතර ඒ වෙනුවෙන් ඔබතුමන්ලා මේ කතා කරන්නේ ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නම් මේක එතනට බලපානවා නම් අපි එතනට කතා කරනවා. ඔබතුමන්ලා කියන්නේ නෑ මේක එහෙම දෙයක් නෙමෙයි. මේක මේ පුද්ගලික කාරණා මත ඇති කරගත්ත ප්‍රශ්නයක්. ඒක නිසා දැන් මේක රට මේ තත්ත්වයට පත්ලා තියෙන කියලා. දැන් ওই වගේම කිව්වනේ ජන මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එදත් 2015 මහින්ද මහත්තයා ජනවරමින් ආවත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා. එතකොට ජනතාව කියන්නේ 225ට වඩා වැඩි පිරිස. එතකොට ඒකත් ඔබතුමන්ලා ওই විදිහටම එහෙමනම් විවේචනය කරන්න එපා. එහෙම කරන්නේ කොහොමද? එහෙම කරන්න බෑ. එහෙම ජනතාව ජනවරමින් ආවොත් ඔයා දෙන්න ඕනේ කියලා එහෙම කියන්න එපා. එහෙම කියන්නේ නැහැ ඔබතුමන්ලා. ඇයි? අපි දන්නවනේ එයා දිනන්නේ නැහැ කියලා. අපිට තිබුණු taxeeru 90 අපි දන්නවා එයා දිනන්නේ නැහැ කියලා. ඉතින් දිනුවේ නැහැ නේ. ඒ නිසා ඕන දෙයක් කියන්න පුළුවන්. නෑ ඕන පිස්සෙක් ඕන එකක් කියාගත්තら අපිට ඒ ඔක්කොටම උත්තර දී දී ඉන්නවට වඩා අපිට වෙන වැඩ දිනවනේ. අපිට තිබුණානේ එයා පරද්දන වැඩක්. අපි ඒ වැඩේ කරා. ඉතින් එයා පරදුණා. හරි. ඒකට කෙටි උත්තරයක එයා එමෙ කොට අපි දන්නවා එයා දිනන්නේ නැහැ කියලා. ඉතින් දිනුවේ නැහැ නේ ඔප්පුණානේ. ඔන්න දිනලා ඇවිල්ලා යාපත් කරන්න නැතු හිටියා නම් අන්න අපිට එතකොට කතා කරන්න පුළුවන්. ඔයා කියන දන්න දෙතයි. දිනුනේ නේ? තරණෙල් එතකොට ඒක පුස් ප්‍රකාශය. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා එහෙමනම් බහුතරය දැන් 12 වෙනිදා වෙනකොට 113 හදලා පෙන්නනවා බහුතරය පෙන්නනවා කියලා කියනකොට ඒකට ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවද ඒක? අපි කිසිම සම්බන්ධයක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ අගමැතිවරු පත් කරන්න. හරි. රනිල් නෙමෙයි අපේ 6 දෙනාගෙන් කවුරු හරි අර. හරිද? වෙන කිසිම කෙනෙක් පත් කරන වැඩකට අපේ කිසිම සහයෝගයක් නැහැ. ඔබතුමාගේ 6 දෙනා ඇර අනිත් පිරිසෙන් 113 හදා ගන්නවා කියලා කියන්නේ ඔබතුමා දන්නවා. මොකද්ද? අපේ ඔබතුමාලගේ 6 දෙනා ඇර ඔබතුමා දන්නේ අපි දන්නේ කොහොමද? අර පැත්තට කොච්චර පණීද මේ පැත්තට කොච්චර පණීද? දැන් ඔබතුමා කිව්වනේ ඉඳා මහින්ද මහත්තයා දිනන්නේ නැහැ කියලා දන්න නිසා තමයි අපි එදා ඒ විදිහට කිව්වේ කියලා. ඒ කියන්නේ වැඩක් නැහැ කියලා කතා කරා කියලා. ඒක හැමතැනම අදාළ වෙන්නේ නැහැ. අද මෙතනදී කතා කරන්නේ ඒකයි මං අහන්නේ. මම කියන්නේ ඒකයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන කතා කරලා දැන් ඔයාට කියා ගන්න ඕන කොහොම හරි දන්නවද කියලා. 113 දැන් රනිල්ට තියෙනවා කියලා ඔයා උපකල්පනය කරනවා. තියෙනවද? මන් දන්නේ තියනවා මං අහන්නේ ඔබතුමන්ලා කිව්වනේ අපි දන්නවා එදා මහින්ද මහත්තයා පරාද වෙනවා කියලා අපි දන්නවා ඒ ජනවරමේ විද්‍යානු එයා ජනාධිපතිවරණයෙන් පැරදිලා හිටියා ඒ වගේ ඔබතුමන්ලට පාර්ලිමේන්තුවේ වරම කොහොමද කියලා ඔබතුමන්ලටත් කියවීමක් ඇතිනේ ඒක දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අර කියපු විදිහට අර කියන මුදල් ප්‍රමාණය හොයාගෙන ඈ මේ විකිනන හාදිය ටිකක් ආපහු මේ පැත්තට ගත්තොත් රනිල්ට එන්නේ නැහැ අපිට ඒක කියන්න බෑ ඒක අපි දන්නේ ඒ වෙනකොට ඒ ගන්න හොයාගෙන තිබුවොත් නේ ඉතින් ඒ නිසා ඒක අපි දන්නේ අපිට කියන්න තියෙන්නේ මහින්ද මහත්තයා ගෙනාවත් වෙන කෙනෙක්ව යෝජනා වුණත් ඒ අයගේ විශ්වාසය තහවුරු කරන්න අපි යන්නේ කාගේ වුණත් ඒක ඉතා පැහැදිලි
රනිල් වික්‍රමසිංහ මහත්මයා හැර වෙනත් කෙනෙක් අගමැති දුරයට එනවා නම් මේ සඳහා අවස්ථාව දෙනවා කියන කාරණය ජනාධිපතිවරයා සඳහන් කරනවා. ඔහු ඇර එක්සත් ජාතික පක්ෂයේ හෝ වේවා කෙනෙක් එනවා නම් කරු ජයසූරිය මහත්මයා ගැන කියනවා, සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන කියනවා. ඔබතුමාලට අවශ්‍යතාවයක් නැද්ද ඒ ඒ ඒ තැනට? ඒ කියන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්ති ඔබතුමාලා පහුගිය කාලේ විවේචනය කරානේ, එතුමාගෙන ගිහිපු ප්‍රතිපත්ති. එතකොට එතුමා නොවන වෙනත් හොඳ දේශපාලන චරිත මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවනේ, නායකත්වය දරන්න පුළුවන් අපි විශ්වාස කරනවා. නෑ නම් කරන්න බෑ. එතකොට එයා වෙන වෙනම මාත් එක්ක මේ අමනාපකමක් ඇති කරගන්නවනේ. ඒ නිසා මේ එහෙම අපි විශ්වාස කරන එහෙම චරිත ඉන්නවා කියලා. එතකොට ඒ ප්‍රගතිශීලී චරිත, එහෙම හිතන්න පුළුවන් චරිත, මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිනවා කියලා හිතන්න පුළුවන් චරිත, පොලේ පය ගහලා ඉන්නවා කියලා හිතන්න පුළුවන් චරිත. දැන් මේ වගේ චරිත, එහෙමත් නැත්නම් එහෙම කෙනෙක් ගෙන ඒම සඳහා හඬක් නැගීමට ඇයි ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා කිසිදු උත්සාහයක් දරන්නේ නැත්තේ? එහෙම යුතුකමක් නැද්ද ඔබතුමාලට? දැන් රට අස්ථාවර වීමනේ අවසාන වශයෙන්, ඒකෙන් වළක්වා ගන්නනේ අපි සියලු දෙනාගේම මැදිහත් වීම සිද්ධ විය යුත්තේ. රටට නරකක් වෙන්න බෑ දේශපාලන වශයෙන් පක්ෂවලට මොනවා වුණත්. එතකොට ඒ සඳහා යම් පියවරක් තබන්නට ඇයි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් නොවෙන්නේ, මූලිකත්වයේ නොගන්නේ? කියන්නේ අපේ කාරණේ එකක් නෙමෙයි, අපිට තියෙනවා කාරණා ගොඩක්. හරි, එතකොට බහුතරය තියෙන කෙනෙක් පත් කරන්න කියනවා හැර, එතනින් එහාට කවුද පත් කරන්නේ කියන්න අපි යන්නේ නැහැ. අපි කල්පනා කරන එක අපේ වැඩක් නෙමෙයි, බහුතරය තියෙන කණ්ඩායම තීරණය කරන්න ඕන කවුද පත් කරන්නේ කියලා. එහෙම නැත්නම් ජනාධිපතිවරයා අර කලින් පත් කරා වගේ බහුතරය ඒ කණ්ඩායමේ තමන්ට ඕන කෙනෙක් නම් කරන්න ඕන. එයාට ඕන එහෙමත් කරන්න පුළුවන්. දැන් ඕනනම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මෙච්චර පිස්සු නටපු එකේ තවත් පිස්සුවක් නටන්න පුළුවන්නේ? හරි සරල විදිහට ගත්තොත් මේ බහුතරයේ තියෙන කණ්ඩායමෙන් එයා රනිල්ට කැමති නැහැ. හා, මම පත් කරගනවා අහවලාව. දැන් ඔයා කියපු විදිහේ හොඳ කෙනෙක් කියලා හිතන කෙනෙක් නම් කරනවා එයා. නම් කරලා ඒකත් බලන්න කියන්නකො. එයා දැන් මේක එක අත්තස බලනවනේ. අමුතු තව තුරුම්බු දිනවනේ ගොඩක්. ඒකක් ගහලා දාන්නේ. ඇති තුරුම්බුවක් නැහැ. දැන් ඕමි ගන්නකොට හිතන්නකො. වයිම දෙපැත්තේ තව හතර දෙනයි. අපි මලගල්වල ගහනවනේ. දෙපාර ගහනකොට තුරුම්බ ඔක්කොම වැටෙනවා. අට බෙදිලා තිබ්බා. දැන් දෙපාර ගහලා බෙදිලා තින්. අට වැටිලා තින්නේ ඔක්කොම. හරි. ඉතින් ඒ නිසා මොකද වෙලා? යාළඟ දෙපාර විතරයි තිබ්බේ. දෙපාර ගහුවා දැන් තුරුම්බ ඔක්කොම වැටිලා ඉවරයි. දැන් මේ වල්වාසි සෙල්ලම් කරන්නේ. ලොකු කරගන්න බැරුව ඉන්නේ වල්වාසි. හරි. ඉතින් ඒ නිසා ඔච්චර කීකින්න ඕනේ නැහැ එතුමට. තවත් පිස්සුවක් නටන්න පුළුවන්. ඒකත් කරලා බලමු නේ ලංකාවේ දේශපාලනයට. ඒකත් එකතු වෙන්නේ මොකද්ද? නැහැ මම රනිල් පත් කරගන්නේ නැහැ. ඔයලා කැමැති දකමැතිද මට වැඩන්නේ නැහැ. මම පත්තින් ලිපි දෙනවා ආවලාට. ඕන්නම් ඇවිල්ලා ගන්නවා, නැත්තම් නිකන් ඉන්න. ඕන්න මම අගමැති කෙනෙක් පත් කරලා තියෙනවා. මම හිතන්නේ එහෙම එකක්වත් කරන්න කියලා යෝජනා කරමු අපි. එහෙම නැතුව අපි මැදිහත් වෙන්නේ නැහැ මේ ප්‍රශ්න මම කියන්නේ. ඔබතුමාලට මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ ප්‍රශ්නය මේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්න විසඳගන්න ජනතා විමුක්ති පෙරමුණට ඕන කමක් නැද්ද? ප්‍රශ්නේ තියෙන තරමට හොඳයි වගේද ජනතා විමුක්ති පෙරමුණට? නෑ, මේක මහින්ද මහත්තයා ඇවිල්ලා මේ විදිහට විසඳනවා නම් හොඳ කට්ටිය ගොඩාක් ඉන්නවා. මාධ්‍යත් ඉන්නවා ගොඩාක් හොඳ කට්ටිය. දැන් ඒ වැඩේ ඇන්නට පස්සේ ඔක්කොම පරාද වෙලා ඉන්නේ. ඇත්ත කතාව. දැන් තමාර අවස්ථා තියෙන ප්‍රශ්නේ තියෙන එකත් හොඳයි. දැන් ඔයා යෝජනා කරන නම් එමෙ තියෙන එක හොඳයි කියලා. දැන් මම පහුගිය දවස්වල කිව්වා වේදිකාවක, අනේ ඔහොම කොහොම හරියන් මේ විදිහට මයන් තව ටිකක් දුර. මොකටද මුදලුත් සම්මත කරගන්න බැරුව රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරිත් වෙන තත්ත්වයට යන් කොහොම හරි කියලා. ඒතර ඒගොල්ලෝ ඔක්කොම පාට බයිනවනේ පහුවදාට. දැන් ওই වැඩ කරාට දැන් මේ දේශපාලඥයෝ නැති වුණාට මේ පඩි ලැබෙන හින්දා මේගොල්ලෝ වැඩ කරගෙන යනවා රටේ. හරි, පඩි දෙකක් විතර නතර වෙනකම් පුළුවන් නම් මේක මෙහෙම අරගෙන යන්න මම නම් හරි ආසයි. එතකොට ওই ජනාධිපතිලා ඔක්කොටම බලා ගන්න පුළුවන් මේ නටපු නැටුමේ හොඳම ප්‍රතිඵල. අපි කෙටි විරාමයකට යමු වෙනවා. විරාමයෙන් අනතුරු යලිත් 360 සජීව සංවාදේ නම. ඔබයලිත් එක්කනේ 360 සජීව සංවාදයේ සමගින් ඔබතුමාට මං කිව්ව අවස්ථාව ලබා දෙනවා කියලා නතර කරපු තැනින් ආයෙත් විරාමයෙන් අනතුරු පටන් ගන්න. ඔව්, විකල්ප කලින් මොකක්ද යෝජනාව අපි කියන්නේ කියලා නේ. එක බහුතරය තියෙන කණ්ඩායමට ආණ්ඩුව හදන්න ඕන.
අගමැති පත් කරන්න ඕන. ඒක එක. දෙක, ඒ බලයට එන ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙනුම් ලබන පනතක් මගින් කොමිසමක් දාන්න ඕන. මොකටද? අර ඔබතුමීම කියපු විදිහට ව්‍යවස්ථාවට පිටින් දේශපාලනය කරලා ආණ්ඩුවක් හදන්න ගිහිල්ලා, ඒ කියන්නේ ඒක කුමන්ත්‍රණය යන්නේ. ඒ කුමන්ත්‍රණය පරාදුනට පස්සේ ව්‍යවස්ථානුකූලව කුමන්ත්‍රණයට එරෙහිව වැඩ කරන්න පුළුවන්. ඒ වැඩේ කරන්න ඕන. ඒක තමයි දෙක. ඒක කරන්න දෙයක් නැහැ. හරි. ඒ කියන්නේ ව්‍යවස්ථාවට පිටින් කුමන්ත්‍රණ කරන්න ගිහිල්ලා ඒක අසාර්ථක වුණොත් ඉතිහාසයේ හැමදාම හැම තැනකදීම ඒක කරන්න කියපු කට්ටියට ආපසු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ප්‍රහාරය උපරිමෙන් දෙන්න ඕන. හරි, අපි කියන්නේ. දැන් අපිට දුන්නේ. හරි, උපරිමෙන් දෙන්න ඕන ඒක. ඊළඟට මේ විධායක ජනාධිපති අවුලක් කියන එක දැන් රටට හොඳට පැහැදිලිනේ. අවුල් කරනවා යා. හරි, ඉතින් දිගටම විධායක ජනාධිපතිලා ගත්තොත් කරපු අවුල් ගොඩක් කියතේ. ඒ නිසා 20 සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරලා විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න. ක්‍රමය කරලා පාර්ලිමේන්තු ක්‍රමයට රට ගෙනියන්න ඕන. මේක ක්‍රම දෙකක්නේ. ඒතර අපි ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමයට රට ගෙනියන්න ඕන. ඊට පස්සේ මේක විසුරවන්න ඕන පාර්ලිමේන්තුව. විසුරුවලා මහමැතිවරණයකට යන්න ඕන. හොඳයි, අපි පොඩ්ඩක් පොඩි අවස්ථාවක් ලබා දෙන්න මට වෙලාව බලලේ. ඔබ යාලිත් එක්ව සිටින 360 සජීව සංවාදයේ සමගින් මේ දැන් පවතින තත්ත්වය පිළිබඳව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව දැන් තීන්දුවක් ප්‍රකාශයට පත් වෙනකන් ඒක අධිකරණයට අපි බාරදෙමු. මේ සම්බන්ධයෙන් ඩල සලහපිරිම මහත්මයා පසුගිය දවසකදී අදහස් පළ කරා. මම කැමැති ඔහුගේ අදහස් වලටත් ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය පිළිබඳව අහන්න. අභියාචනාධිකරණය තීන්දුවක් දීලා අගමැතිවරයෙක් නැත, කැබිනට් මණ්ඩලයක් නැත. විනිසුරුතුමන්ලා මේක කල්පනා කරන්න ඕන. නිකමට හිතන් දැන් ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබුණා. ජනාධිපතිතුමාම කිව්වා ඒ කුමන්ත්‍රණ කාර්යෝ මේ වෙලාවේ ක්‍රියාත්මක වුණා. එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ රටට යන කල කුමක්ද? මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මල නීතියක් බවට පත් වේවි. ඉතා භයානක තත්ත්වයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දු දෙකයි දෙන්න පුළුවන්. එක, ජනාධිපතිතුමාට තියෙන බලයක් විසුරවන්න යන්න මැතිවරණය. දෙක, ජනාධිපතිතුමාට එම් බලයක් නැහැ. පාර්ලිමේන්තුව විසුරවීම අවලංගුයි. ඔය දෙකෙන් එකක් කියන්න ඕන. ඒ මොකක් කිව්වා? විසුරුවොත් මැතිවරණය. එහෙම නැති වුණොත් මේ පාර්ලිමේන්තුවමයි තියෙන්නේ. සෙතක් තියෙවිද? වැඩක් වේවිද? මොකද ඔබතුමාගේ මතය? මගේ මතය තමයි මම කිව්වේ. මේ කාරණාව සම්බන්ධයෙන් දැන් මෙහෙමනේ. පාර්ලිමේන්තුවේ බහුතරයෙන් විශ්වාස භංගයක් සම්මත කරලා තියෙනවා. එහෙම සම්මත කරලා තියෙද්දී ඒක බාරගන්න නැතුව අගමැතිකමෙත් ඉන්නවා නම්, ඇමතිවරුත් වැඩ කරගෙන යනවා නම්, ජනාධිපතිත් අලුතෙන් වහාම මැදිහත් වෙලා ආණ්ඩුවක් පත් කරන්නේ නැත්තම්, හරි, ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? ඊට පස්සේ ඒ ආණ්ඩුවේ තියෙන පැවැත්ම පිළිබඳව ප්‍රශ්න කරන්ඩ අභියාචනාධිකරණයට තමයි යන්න තියෙන්නේ. එතකොට ගිහිල්ලා තියෙනවා, වෙන යන්න තනන්නේ නැත්තම් මේක කොහොමද කෙලවරක් කරගන්නේ? එතකොට අභියාචනාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. මේක ඉන්ටඩික් කරලා තියෙනවා අගමැතිවයි මෙමැති මණ්ඩලෙයි. හරි, කවදා හරි නඩු තීන්දුව දෙන තෙක් සෙල්ලන්නේ. කවදා හරි නඩු තීන්දුව දෙන තෙක් මේක අවලංගුයි. ඉතින් දැන් කොහොමත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙයිනේ. එතකොට ආවට පස්සේ අපිට ඉතුරු ටික කතා කරන්න පුළුවන්. ඒකට අදාළ කාරණා ගත්තොත් ඩලස් ඉතින් මෙහෙමයි. දැන් බලන්න නිකන් හරි මේකේ කට් එකක් කියන්නේ නැහැනේ, වෙන පැත්තක ඒවා. දැන් ඔයා ඔයගොල්ලෝ දාන කට් දෙකම දැම්මේ මේකට පක්ෂ. ඔය ඉතින් ඔබතුමාට අදාළ මංගලකොට ඊට ප්‍රතිපක්ෂයව තමයි ඉදිරිපත් කරන්න ඕන. ඔව්. හරි, ඒක මම පිළිගන්න අතරම දැන් දලසලහපෙරම මහත්මයාව නම් අනුරු කුමාර දිසානායක මහත්මයාගේ කට් ඔබතුමාගේ කට් ඒ වගේම වැටෙනවා. ප්‍රතිපක්ෂය තමයි දාන්නේ. නමුත් ඉතින් බලන් ඉන්න අයටත් තියෙනවා. දැන් මේ ඔය සිද්ධිය විතරක් නෙමෙයි බලන්නේ. දැන් අපේ මාධ්‍ය දිගටම ගත්තොත් මාධ්‍ය මේක මොකද්ද අපි කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී 4 වෙනි
කුළුණ අර තුනට අමතර එක. ඉතින් ඒ කුළුණත් මේ කුමන්ත්‍රණයට මේ සපෝට් එක අපිට පේන විදිහ ජනතාව අපිට කියන දේවල් අපි දකින විදිහ අපිටත් තියෙන දැන් ඔබතුමී කියන්නේ පුජ්‍යලයෝ සහ ආයතන පිළිබඳ අපිට හොඳට විග්‍රහ කරගන්න පුළුවන් කියලා. ඉතින් අපිට හොඳ විග්‍රහයක් තියෙනවා අපේ ප්‍රධාන මාධ්‍ය මේ කුමන්ත්‍රණෙත් එක හිටගෙන ඉන්නේ. ප්‍රශ්න අහන්නේ ප්‍රශ්න කරන්නේ ඔක්කොම මේ මත. ඒක හරි කියන්න තහවුරු කරන්න ධර්ම උත්සාහයක් තියෙනවා. ඉතින් ඒක දැනට පරාද වෙලා මම කියපු විදිහට පරාද වෙලා තියෙන්නේ අධිකරණ මැදිහත්වීමකුත් තියෙනවා. ඉතින් ඇත්තටම තීන්දුවක් දෙන්නේ අර කිව්වා වගේ. තීන්දුව දෙයි. හැබැයි මම දැන් අලුත් ප්‍රශ්නයක් මතු කරා. මොකද ප්‍රශ්නේ? දැන් ඡන්දකට යන්න කියලා තීන්දුවක් දුන්නොත් ඡන්දයට යන්න බෑ. ආණ්ඩුවක් නෑ. එහෙනම් ඒ අර තීන්දුවත් ඉක්මනට එන්න ඕන. හරි. දැන් හිතන්න අලුත් ප්‍රශ්නයක් තියෙනව නේද? ඡන්දකට දැන් යන්න කියලා තීන්දුව දුන්නොත් දැන් ඡන්දකට යන්නේ කොහොමද? යන්න බෑනේ. එහෙනම් ආණ්ඩුවක් හදලා ඕන යන්න. ඒත් ආණ්ඩුවක් හදලා ඕන යන්න. එතකොට කවුද ආණ්ඩුව හදන්නේ? මහින්ද මහත්තයා හදන්න බෑනේ. බහුතරයේ පැත්තට දෙන්නම වෙනවා. ඔය කොහෙන් කර කියලා ආවත් දැන් ඩලස්ලා දැන් රටේම ඉල්ලුවනේ නලු නිලියෝ පාට බෑලා මහින්ද මහත්තයත් එක්ක ඉන්න වටේන කට්ටිය ඔක්කොම ඉල්ලුවනේ නේද? මාධ්‍යවලත් පණ යනකම් ඒවනේ පෙන්නුවේ. හරිද? ඡන්දයක් තියන්න කියලා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව දැන් වලංගු නෑ. වලංගු කරන්න බෑ. කොහොමද? දැන් හෙට දුන්නොත් ඡන්දයට යන්න කියලා. අපි හිතනවා එහෙම තින්දුවක් එන එකක් නැහැ කියලා. නමුත් එහෙම දුන්න කියන්නේ ඡන්දයට යන්න බෑනේ, ආණ්ඩුවක් නැහැනේ. ඒ නිසා මේක කැමැති වුණත් අකමැති වුණත් ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා බහුතරය සහිත කණ්ඩායම බලේ පිහිටවලා ඒ ඡන්දයට යන්න යනවනම්. හරි. එයා සලසුම් කරපු විදිහට මෛත්‍රීපාල මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් තියාගෙන ඡන්දයට යන්න බෑ. දැන් ඒක කොහොමත් නැහැ. ඒකේ නැති තත්ත්වයක් තුළ දැන් විභාග කරපු තීන්දුව හෙට දුන්නොත් ඡන්දකට යන්න කියලා ඒත් ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුව හදන්න බහුතර කණ්ඩායමට දීලා මිසක් මේක එහාට යන්න බෑ කියන එක අපි කියන්නේ ඒකයි. මේකේ එරි හැපි හැපි ගිහිලා වැඩක් නැහැ. දැන් ඔයා මේ දේශපාලන වැඩසටහන් 10 ගණක් කරලා ඇති. මමත් මං හිතන්නේ 20ක් විතර කරලා ඇති. අපි දැන් වාට හොඳට දේශපාලනේ තේරෙනවනේ. හරි, නොතේරෙන්නේ නැහැ. නැත්නම් අපිව ගෙනල්ලා මේ මහන්නේත් නැහැ නේ එක එක ඒවා. විවස්ථා ගෙනල්ලා ඔක්කොම තියාගෙන. අද මම මේ කියන්නේ මොහොතකට හිතන්න. හෙට තීන්දුවක් දෙනවා ඡන්දෙට යන්න කියලා. කොහොමදවා? හොඳයි. එක්සත් ජාතික පක්ෂය මේ කාරණාවට අදාළව කියන දේ තමයි හොඳම දේ තමයි මේ වෙලාවේ ජනාධිපතිවරණයක්. ජනතා විමුක්ති පෙරමුණේ ඒ සම්බන්ධයෙන් මොකක්ද ධර්ම මතය? අපි දැන් පැහැදිලිව කිව්වා මේ ඇතිවෙච්ච අරමුදේ. ඇත්තරම කියනවා නම් මේ අර්බුදේ නිර්මාණය කරගත්තේ නැත්තම් ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයනේ. හරි. ජනාධිපතිවරණයට මහින්ද මහත්තයලා කැමති නැහැ. දැන් අපි ඉන්නේ දැන් මෙතන දැන් අපි ඉන්නේ. හරි. අපි ඉන්නේ අපේ පාර මං කිව්වා. අපේ මාර්ගසිතියෙන් මං කිව්වනේ. බහුතරයේ ආණ්ඩුව හදන්න ඕන. ඒ ආණ්ඩුව කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව කොමිසමපත් කරන්න ඕන. කොමිසම ක්‍රියාත්මක වෙන්න ඕන. 20 වෙනි සංශෝධනය ගේනලා විධායක ජනාධිපති අයින් කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන. මේකක්වත් නිකන් වෙන්නේ නැහැ. අරගලයක් සන්නක් කරන්න ඕන. ඊට පස්සේ මේ පාර්ලිමේන්තු විසුරුවලා ඡන්දයකට යන්න ඕන. ඒතර අපිට තියෙනවා මේකට පැහැදිලි මාර්ග සිතියමක්. හරි. එතකොට අපි ජනාධිපතිවරණයක් ගැන දැන් කතා කරන්නේ. අපි කතා කරන්නේ මේක. මේක ඉවරයක් කරන්න ඕන දැන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක ඉවරයක් කරන්න දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමති නේද කිව්වා. මේ මම ඉතින් ඔබතුමා මට අගමැතිකම දෙනවා නම් මම ඔබතුමත් එක්ක සහයෝගයෙන් වැඩ කරගෙන යන්නම්. මෙච්චර මේ පිස්සු නටලා නටලා ඉන්න ජනාධිපතිත් එක්ක Tamanට අගමැතිකම දෙනවා නම් ඒත් සහයෝගයෙන් වැඩ කරනවා කියලා කියනවනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අරලිය ගමන්දිරින් ඉන්නේ කොහොමද? නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයා අරලිය ගමන්දිරින් ඉන්නේ කොහොමද? ලියුමක් දුන්නා නම් එයාගේ අගමැතිකම ඉවරයි කියලා අරලිය ගමන්දිරේ උදේ යවන්න එපේ. යවන්න නැතුව තියන් ඉන්නේ කවුද? ජනාධිපති. ඒත් බාග තියලා තියෙන්නේ, ඉඩ තියලා තියෙන්නේ. රාජ්‍ය දේපළ පරිහරණය කරනවානේ අයතාලෙස. එතුමම කියනවනේ දැන් ලංකාවේ අගමැති කෙනෙක් නැහැ, ආණ්ඩුවක් නැහැ කියලා.
එන අගමැති වරප්‍රසාද භුක්ති විඳින්නේ කොහොමද? ඒක තියාගෙන ඉන්නකෝ. ඒකත් අරදී. හරි. එහෙනම් මේ ඩීල් තියන්ගෙන අරලා දිනවනේ. ජනාධිපතිතුමාට පුළුවන් මේ අයින් කරන්න. ගයින් කරන්න එපේ. ගෙදර යවන්න එපේ. අරදියා ගමන්දරේ අපේනේ. අතෝල් වලට ඉන්න නෙමෙයි අපේ මහින්ද මහත්තයා තිබ්බනේ මේ අරලියා ගමන්දරේට යන්න අගමැති නම්. ඇයි කියන්නේ නැත්තේ? එතුමා අගමැතිලායි මෙතෙන්ට කියන්නේ නැත්තේ? ජනාධිපතිර කියලා මේ යවන්න තිබ්බනේ. ඔය කට්ටියගේ එකඟතාවය තමයි මේ. ඔයා එකඟ නැතුව ඇති. හරිද? කට්ටියගේ එකඟතාවය. එකඟතාවය නැතුව අද රනිල්ට උතන ඉන්නත් බෑ. හරි. ඉතින් මේගොල්ලෝ එකඟතාවයයි කෙටියෙන්ම ගත්තොත් බහුතරයට ආණ්ඩුවක් හදාගන්න ඉඩ නොදී මේක යන්න බෑ. මොන පැත්තෙන් වෙට්ටු දැම්මත් යන්න බෑ. ඔබතුමා විශ්වාස කරනවාද දැන් ඔබතුමාම පැහැදිලි කරානේ මේ 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 ගේම් එක මේ මෙතන තියෙන ඩීල් පිළිබඳ ඔබතුමා සදාන් කරානේ. ඔබ විශ්වාස කරනද ඔබ ඔබ යෝජනා කරපු ක්‍රියාවලිය ඔබ යෝජනා කරපු ඒ විසඳුම හරහා මේ මේ ඩීල් වලට මේ වෙට්ටු දාන දේවල් වලට මේ ගේම් වලට උත්තර දෙන්න පුළුවන් කියලා ඔබ 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 හිතනවාද එතනින් මේව නතර වෙයි කියලා? මේ දේශපාලන ඉතිහාසිකුත් තියෙනවා ආපු ලංකාව විතර නෙමෙයි ලෝකෙ පුරාමත් තියෙනවා. හරි. හැමදාම ලංකාවේ දේශපාලන ඇතුළේදී ජනතාවගේ පැත්තෙන් බරපතල අභියෝග එනවා නම් පාලකයන්ට මේ UMP එකයි ශ්‍රී ලංකා එකයි එකතු වෙලා තියෙනවා. එකතු වෙලා තියෙනවා. හරි. මේ උඩ ඉන්න මේ ඉන්න 4-5 දෙනාගේ 3-4 කට්ටුවේ බලය පිළිබඳ අභියෝගයක් ඒ සියලු දෙනාට නැති වෙන තත්ත්වයක් නිර්මාණය වෙන වැටපිටාවක් ආවුත් මේගොල්ලෝ එකතු වෙනවා. මම ඊට කලින් අනාවැකියක් කියලා තියෙනවා. රනිලුයි මහින්දයි මෛත්‍රී නම් මං ගන්න නැහැ දැන් කලින් ගත්තා. ඊළඟ ආණ්ඩුව එකතු වෙලා හදන්නත් පුළුවන්. ශ්‍රී ලංකා එකයි දෙගොල්ලෝ එකතු වෙලා හදයි කියලා හිතුවේ නැහැනේ කලින් මේ රටේ කවුරුත් ප්‍රසිද්ධ ආණ්ඩුවක් හදාගෙන එහෙම ඉදී කියලා හිතුවේ නැන්නේ හිටියන්නේ දැන් පහුගිය කාලේ. හරි. දැන් ඊළඟ පාර්ලිමේන්තු ඡන්දයක් තියලා මෛත්‍රී මහින්දා එකතු වෙලා ආණ්ඩුවක් හදාගෙන යන්නත් පුළුවන්. හැබැයි ඒක වෙන්නේ කොහොමද? දෙගොල්ලන්ටම පාලන බලය ගෙනියන්න බැරි තත්ත්වයක් ආවොත් ඒකත් වෙනවා. එනිසා මේ 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 මේගොල්ලෝ අවබෝධයක් ඉන්නේ තම තමන්ට බලය පිළිබඳ ප්‍රශ්න විතරයි තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඊළඟ ජනාධිපතිකම ඔය හදාගත්ත 2015 කණ්ඩායමත් එක්කම අවස්ථාව දෙනවා කියලා කිව්වනම් එහෙම මේ ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ. ඉතින් රණලගව එහෙම දෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම යනවා. ඒක මෙයාට යන්න දියවන්නේ. ජනාධිපතිකමත් ඕන පෙරේතකමට අත්තරනවා කියලා කිව්වට දැන් අත්තරලා බෑ. වැඩ ගොඩක් පටන් අරන් දිනවනේ අලුතෙන් කරගෙන යන්න. ආර්ථික වැඩ, ආදායම් උපදවන වැඩ, පොළොන්නරුවේ ඇතුලේ කරන වැඩ, ඔහොම වැඩ ගොඩක් හදාගෙන තියෙනවා. ආදායම් උපදවන ඒවා. ඉතින් ඒ නිසා මේ අත්තරලා යන්න බෑ දැන්. එතකොට ඕන මේ පැත්ත. ඔන්න මේ පැත්තට ගිහිල්ලා කරගත්ත දේ. අන්තිමට මේ පැත්තත් නෑ, මේ පැත්තත් නෑ, එක පැත්තක්වත් නෑ. ඔක තමයි වෙලා තියෙන්නේ. check and balance කියන න්‍යාය මූලධර්මය පිළිබඳව කතා කරනකොට ඔය 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 පිළිබඳවත් මේ දවස්වල කතා බහට ලක් වෙලා තියෙනවා. බලතුලනයට මොකක්ද ගන්න ක්‍රමවේදෙ? ඒ සඳහා ඒක තුලනය කිරීමට මොකක්ද තියෙන ක්‍රමවේදෙ? මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක දැන් අධිකරණයේ ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේදී දැන් ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සම්බන්ධ ගත ක්‍රියාවලිය ගත්තොත් ඒ වගේ දේවල් වලදී ඒ එතන දැන් විධායකයේ ව්‍යවස්ථාදායකයේ සාධිකරණයේ කියන තුන අතර නෙමෙයි බලතුලනේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට එතනදී පාර්ලිමේන්තුවට බලය තියෙනවා අධිකරණයේ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඉහළ අධිකරණයේ සම්බන්ධව. එතකොට ජනාධිපතිවරයා සම්බන්ධ ජනාධිපතිවරයා වැරදි තීන්දුව తీරන ගන්නවා නම් කිසිඳු ඉවක් බවක් නැතුව වැඩ කරනවා නම් ඔහුට දෝෂාභියෝගයක් ගෙනල්ලා ඔහුව ඔහුගේ ක්‍රියාවලිය අපහසු වෙන්න පුළුවන් අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාවලියක් තියෙනවා පාර්ලිමේන්තුවට ඒක කරන්න පුළුවන්. දැන් මේ දැන් තියෙන ක්‍රමය යටතේ දැන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවන්නත් බැරි නම් මේ අලුත් ක්‍රමයක් එක්ක ඔව් ඒක තමයි. දැන් නමුත් හතරහමාරක් යනකම් සිද්ධ වෙනවානේ මොන දේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුව මොනවා කරත් ඒක දරාගෙන ඉන්න ඔව් ඒ අයවැය දෙසරයක් විසර්ජන පරක්කම කියලා කියන්නේ. හරි ඊට පස්සේ මොකද්ද අර
පාරවසන කරලා පටන් ගන්නකොට කරනවන් ප්‍රතිපත්ති කතාව ඒක පෙරදුණු විශ්වාස භංගයක් දෙනවා පෙරදුණු හරි ඒ කියන්නේ මහ ලොකු ව්‍යාකූලතාවයක් රටේ එහෙම තත්ත්වයක් ඇවිල්ලා නැහැ විශ්වාස භංගයක් ගෙනල්ලා ඒ තත්ත්වය එනවා එතකොට විසිරවන්න පුළුවන් විශ්වාස භංගයක් ගෙනල්ලා පරාද වුණත් ඒ කියන්නේ ආණ්ඩුවට විශ්වාස භංගයක් ගෙනල්ලා බුදුමා සඳහන් කරන්නේ ඔබ කියන ආණ්ඩුව මාරු කරන්න පුළුවන් නේ පාර්ලිමේන්තුව නෙමෙයි ආණ්ඩුව මාරු ගන්න පුළුවන් හරි අමාත්‍ය මණ්ඩලය අරමෙන්තුරේ යන්නේ තාණ්ඩුව මාරු කරගන්නනේ අමාත්‍ය මණ්ඩලයේ විසිරුවා හරි මම කියන්නේ මේ මැතිවරණයට යන්නේ ආණ්ඩුව මාරු කරගන්නනේ එතකොට තියන ආණ්ඩුවට ඔය කියන තත්ත්වයන් යටතේ පනත් සම්මත කරන්න බැරි නම් අර කීපු කරුණු අනුව නම් වෙන්නේ එතකොට අනිවාර්යෙන් වෙන ආණ්ඩුවක් පත් කරගන්න පුළුවන් ඉඩක් තියෙනවා ඡන්දෙට යන්නේ තන ආණ්ඩුවක් පත් කරගන්නනේ එතකොට ඒවට ප්‍රතිපාදනයක් තියෙනවා මේක නැතුව නෙමෙයි. ඒක ප්‍රමාණවත් කියලා ඒ තියෙන ප්‍රතිපාදන අධිකරණය පාලනය වෙනවා පාර්ලිමේන්තුවෙන් විධායකයන් ජනාධිපතිවරයා පාලනය වෙනවා පාර්ලිමේන්තුවෙන් මේ පාර්ලිමේන්තුව පාලනය වෙන්නේ කොතනින්ද? පාර්ලිමේන්තුව පාලනය කරන්න බැහැ අධිකරණයට. ඒ සම්බන්ධයෙන් නඩු තීන්දුව දෙකකදී ගත්ත ක්‍රියාමාර්ග කතානායකවරු හැසිරිච්ච අවස්ථා දෙකක් තියෙනවා. චමල් රාජපක්ෂ මහතාත් අනුර බණ්ඩාරනායක මහතාත් උට අධික පාර්ලිමේන්තුව හසුරවන්න බැහැ අධිකරණයට. එහෙමනම් පාර්ලිමේන්තුවව මේ බලය තුලණය වෙන්නේ කා හරහාද? කොතනින්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකට තමයි අර කරුණු තියෙන්නේ. මොනවාද ප්‍රතිපත්තිමය දේශනය එහෙම නැත්නම් කතාව පැරදුනෝ ඉවරයි පාර්ලිමේන්තුව නෙමෙයි විසිරුවන්නේ ආණ්ඩුව ඉවරයි අයව පැරදුනොත් ඉවරයි හැබැයි සසබංගිකින් ගියොත් ඉවරයි හැබැයි පාර්ලිමේන්තුව තියෙනවා මේකේ දිග මේක අපි ගන්න ඕන දැන් මේ වාග්ගෝනේ බලතුලනේ කතාව හරිද ඕක අදින්නේ පොඩ්ඩක් ප්‍රතිපත්ති ප්‍රකාශනේ ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේ සහෝදරය ලියලා පටන් ගන්නකොටම ලියලා තියෙන මොකක්ද අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරනවා කියලා පටන් අරන් තියෙනවා. ඉතින් මම කියන්න ගියේ දැන් ව්‍යවස්ථා දායකය කියන්නේ ප්‍රධානම දේ තමයි මේ බල තුනම ජනතාවගෙනේ ඔය විහත්තයි මං කැමති එක වගන්තියක් තියෙනවා. හරි. ඒ කියන්නේ බලය තියෙන කාටද? ජනතාවට. පරමාධිපත්‍ය බලය තියෙන ජනතාවට. හරි. එතකොට දැන් විධායක බලය කාගේද? ජනතාවගේ. ව්‍යවස්ථාදායක බලය කාගේද? ඒකත් ජනතාවගේ. අධිකරණ බලය කාගේද? ඒකත් ජනතාවගේ. එතකොට ජනතාවගේ තියෙන බලය තමයි මේ තැන් වලට බාර දීලා තියෙන්නේ. හරි. එහෙමනේ තියෙන්නේ. එතකොට මේකේ මේ තියෙන තුලණය උල්ලංඝනය වෙන්නේ විධායක ජනාධිපතිගෙන්. ඒ ඊට උඩින් තමයි එයා ඉන්නේ. දැන් අපි පිළිගන්නවා නම් මේකේ චෙක් ඇන්ඩ් බැලන්ස් සංකල්පය මේ ජනාධිපති විසින් තමයි මේක නැති කරන්නේ. දැන් ඒක මනාව ඔප්පු කරලා දිනවා මේ මොහොතේ. දැන් ජනවරම් දෙකක් නේ. අධිකරණ පොඩක් තියෙමුකෝ අනිත් දෙක ජනවරම් දෙකක්. එතකොට ජනතාවගේ එක ජනවරමක් එකතන ආයතනයක් පාර්ලිමේන්තුව මේ ජනතාවගේ තව ජනවරමක් එතකොට ජනතාවගේ තව ජනවරමකින් එක ජනවරමක් අතුගාලා දාන්න දෙන්න බෑ කියන එකයි මෙතන තියෙන තර්කේ එහෙම දෙන්න බෑ ඒ මත පදනම් වෙලානේ අවුරුද්දක එක අවුරුදු හතරමාරකට ගේන්නේ ඔය පාර්ලිමේන්තුවේ 223ක් මට මතක විදියට සම්මත කරන එක හා කියලා මහින්ද මහත්තයත් ඇතුළු 223ක් මුළු පාර්ලිමේන්තුවම සම්මත කරලා තියෙනවානේ. එහෙම සම්මත කරපුවා කොච්චර පොඩ්ඩද තියෙන්නේ. හරි. ඉතින් ඒ නිසා හතරමාර කතාව මම මේ කියන්නේ. ඉතින් ඊට මෙහායින් මේක වෙනවා නම් ඒ වෙන ක්‍රම තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අනිත් මේ 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 බලය ස්ථාවර කරන්න ඕනනේ. ඒ කියන්නේ ව්‍යවස්ථා දායකයේ බලයත් එක්තරා ස්ථාවරත්වයක් හදන්න ඕන. ජනාධිපතිට හරි වෙන කාට හරි මේකට ගහලා දාන්න දෙන්න බෑ ජනතාවගේ නියෝජිතයෝ ඉන්නේ ඉතින් මේ මේ ව්‍යවස්ථාව පොදුයි අපි මේ ව්‍යවස්ථාව කැමති නැහැ දැන් අපි තියෙන එකත් එක්කනේ මේ කතා කරන්නේ වෙන මොකක්වත් ඉන්න නෙමෙයි ඉතින් ඒ තියෙන එකට අනුව කතා කරාම මේක ඒ බැලන්ස් එක නැති කරලා දෙන්නේ දැන් ජනාධිපතිවරයා ජනාධිපතිවරයාට අර කිව්වා වගේ මොකද්ද දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් ගෙන කෙනෙක් නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් පැත්තෙන් ජනාධිපතිවරයාට දැන් ජනවරම් දෙකක් පිළිබඳව තමයි සඳහන් කරා. දැන් එක ජනවරමක් ජනාධිපති දුරේට එතුමාව පත් කිරීම
62 ලක්ෂයේ ජනවරම පිළිබඳව කතා කරනවා. දැන් ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එකඟ වෙන කාරණයක් තමයි, ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළට දාන කාරණයක් තමයි මේ ජනමත විචාරණයකට ලක් නොවන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නේ නැහැ කියලා. එතකොට ඒකට තමයි ජනතාව ඡන්දෙ දුන්නේ, ජනමත විචාරණයකට ලක් වෙන්න ඉඩ තියන්නේ නැහැ ව්‍යවස්ථා සංශෝධනයේදී කියලා. හැබැයි ඔය කියන විදිහට ඇත්තරම දැන් 19 හරහා එතුමාත් එකඟව, එතුමාත් ඇතුළත්ව, එතුමා ඒකේ බලය, ජනාධිපතිවරයාගේ විධායක බලය අඩු කරා නම් එතුමා කරලා තියෙන්නේත් වැරද්දක්. එහෙම මොකද ජනමත විචාරණයකට සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණානේ, පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා තියෙනවා. අනපනත් සම්මත කරන්නේ පාර්ලිමේන්තුවෙන්. අධිකරණයේ දීලා තියෙන සීමාවට යටත්ව සම්මත කරලා තියෙනවනේ අවසානයේදී. අපි කැමති වුණත් අකමැති වුණත් මේක එතකොට ඒක නීතිය. එතකොට ඒක නීතිය. ඒකට කරන්න දෙයක් නැහැ. දැන් මෙතනදී මෙතුමා මේ කරපු දේ සම්බන්ධයෙන් ගත්තම ඒක වරදක්නේ. කියන්නේ ජනමත විචාරණයකට ලක් නොවෙන වෙනසක්නේ කරන්න හිටියේ. එතකොට දැන් මේ විදිහට මේක අඩු වෙලා තියෙනවානේ. ඔය ඉතින් අධිකරණය කියලා තියෙනවා. හා කියලා. ඔය ටික කරන්න හා කියලා දීලා තියෙනවා. තව තැනකින් බලය දීලා. ඔව්. අධිකරණයෙන් කියලා තියෙනවා මේක ජනමත විචාරණ නැතුව කරගන්න පුළුවන් ඒවා ටික. ඒ මොකද ඒ තව තැනකින් බලය දීපු නිසා තමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. විධායකයයි අධිකරණයයි තුනම එකතු වෙලානේ ඕක දැන් කරලා තියෙන්නේ. කවුරුත් විරුද්ධලා නෙමෙයි. නේ? විස්තදායකයේ විධායකයේ අධිකරණයේ තුනම එකඟ වෙලා තමයි ඔය 19 ගණන්ලා තියෙන්නේ අන්තිමට ගත්තොත්. හරි. හොඳයි. අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරු යාලිත් හැමතුන් සැර සජීව සංවාදයි. ඔබයාලිත් එක්වන්නේ තුන්සයට සජීව සංවාදයේ සමගින්. දැන් ඔබතුමා සඳහන් කරා මේ ජනවරම පිළිබඳව, ජනවරමකට පයින් ගහලා එක ජනවරමකට බෑ තව ජනවරමකට පයින් ගහන්න කියලා. දැන් මේ වෙනකොට ඉල්ලා සිටින්නේ ජනතාව ඉස්සරහට යන්න තමයි. මොකක්ද ඒකේ තියෙන වැරද්ද? ඇයි ජනතාව ඉස්සරහට යන එක වැරද්දක් විදිහට දකින්නේ? දැන් ඉල්ලන්නේ ජනවරම තමයි පරීක්ෂා කරන්න කියන්නේ. දැන් මහමැතිවරණය නීති විරෝධී. අපේ විග්‍රහයට අනුව මහමැතිවරණය යන්න බෑ. ඒ කියන්නේ හතරාමාරකට කලින් මහමැතිවරණයකට යන්න බෑ කියලා අපි මේක පිළිගන්නවා නම් අපි පිළිගන්න පාර්ශවෙ ඉන්නේ. අපි ඉන්නේ පිළිගන්න පාර්ශවෙ. එතකොට දැන් මහමැතිවරණය නීත්‍යානුකූල නෑ. එතකොට දැන් අර අපේ මාර්ග සිටීමේත් අපි කියනවානේ මහමැතිවරණයකට යන්න ඕන කියලා. දැන් ඩෝංගල නෙමෙයි අපි කියන්නේ. යන්න ඕන කොහොමද කියලා අර මං කිව්ව එකේ ඒ පාර්ලිමේන්තුව විසිරුවලා මහමැතිවරණයට යන්න ඕන කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ 3-2 වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා මහමැතිවරණයක් කොච්චර ඉල්ලුවත් දෙන්න බෑ. ඉල්ලන්න පුළුවන්. දෙන්න බෑ. ඔය අධිකරණයට බලපෑමක් කරන්නනේ ඒ නඩු තීන්දුව ආශ්‍රිත ඔක්කොම කෑගෙවි. බලපෑමක් කරන්න. මේ දවස්වල ඉතරම සද්ද නැහැ නේද කියන්නේ. මේ දිනවල සද්ද ආඩුයි. සද්ද වහලා තියෙන. ඒතර හරි පැහැදිලි. අධිකරණයට බලපෑමක් කිරීමේ අරමුණෙන් තමයි මේ ඡන්දය ඉල්ලලා වටේ කට්ටිය ඔක්කොම කෑගෙවි කියලා. ඒක පැහැදිලි. අපි දන්නේ ඒක අධිකරණයට බලපානවද? නැද්ද ඒගොල්ලෝ ගණන් ගත්තද නැද්ද කියලා. නමුත් ඒ අරමුණෙන්නේ දේශපාලනේ අපි දන්නායිනේ. ඒ අරමුණෙන් කරන්නේ. නමුත් මහමැතිවරණයක් නීති විරෝධී තියන්න බෑ. තියන්න පුළුවන් 3-2 පාර්ලිමේන්තුවේ. වෙන ක්‍රමයක් නෑ. ඉතින් ඒකට අපි එකඟයි. 3-2 තියෙන එකට. අපේ විරුද්ධතාවයක් නෑ. හැබැයි මේ ටික කරන්න ඕන. දැන් මේක අත්තරලා දාලා යන්න බෑ. කරපු වැඩේ අත්තරලා දාලා යන්න දෙන්න බෑ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියනකොට වඩා ව්‍යවස්ථාවට පිටින් ආණ්ඩුවක් හදන්න ගියා. ඒක දැන් අහුවෙලා දිනවා හොරා. එතකොට දැන් ඊට විරුද්ධව පියවරක් අරගෙන තමයි අනිවාර්යයෙන්ම යන්න ඕන. දඬුවම් කළ යුතුමයි. පාර්ලිමේන්තුව විසිරුවා හරින්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලයි කියලා ඔබ විශ්වාස කරනවද? එහෙම අර්බුදකාරී තත්ත්වයක බරපතල තත්ත්වයක සහ දේශපාලන වශයෙන් අර්බුදයක් निराකරණය කරගන්න ඒ පක්ෂ එකඟ පක්ෂ නායකත්වයන් විසින් එකඟ වෙනකොට එකඟ වෙනවා. අර අධිකරණේ තර්ක කරා වගේ ඕන්න ඉතින් කේතයගේ අවුරුදු 5 පිරෙනකන් කවුද මේක තමන් විසින්ම විසුරුවගන්නේ
එහෙම කියන්න පුළුවන්. නමුත් ඒක තීරණය වේ. ඒක ඒක ඇත්තනේ. ඒ කියන්නේ එහෙම තමන් විසින්ම ඒක ඒ විසිරුවා ගැනීම දැන් මොකද බ්‍රිතාන්‍යේ නම් පහසුවෙන් බහුතරයකින් විසිරුවා ගන්න පුළුවන් පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව පිසු නටනවා නම් ඒක තමන්ට පුළුවන් සරල බහුතරයකින් කරගන්න. දැන් පක්ෂ නායකයෙක් තීරණය කරනවා. එහෙම බෑනේ තුනෙන් දෙකකින් අපේ පක්ෂය තීරණය ගන්නකොට අපේ කට්ටිය එකඟයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නෙමෙයි එකඟ. අපේ පක්ෂය තීරණය ගන්නකොට මන්ත්‍රී කණ්ඩායම එකඟයි. එක්සත් ජාතික පක්ෂය තීරණය ගන්නකොට ඒ පක්ෂ කට්ටිය එකඟයි. හරි. මහින්ද මහත්තයා තීරණය ගත්තොත් ඒගොල්ලෝ කට්ටිය එකඟයි. මේ නායකයෝ තීරණ ගන්න අය ඕන. හරි. ඊට පස්සේ එකඟයි. ඉතින් දේශපාලන අර්බුදයේ බරපතලකමේ ස්වභාවය අනුව තමයි ඒ එකඟතාවය නිර්මාණය නිකන් හිස් අවකාශය අපි හිතුවොත් එහෙම කැමති වෙයිද? එහෙම කැමති නොවේ. එහෙම වෙන එකක් නැහැ. නමුත් මේ අර්බුදයක් නේ. ඒතර අර්බුදේ පියව ගන්න දේශපාලන පක්ෂ එකඟ වෙනකොට යම් මාර්ග සිතියමකට ඒ මාර්ග සිතියමේදී එකඟ වෙනවා. ඔබතුමා කියන මේ අවස්ථාවේදී 113 කවුරු හෝ 113 හදාගෙන මේක ගියොත් මේක හරි කියලාද මේ මේ මිනිසුන්ගේ මේ අවස්ථාවේදී තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න එහෙම නැත්නම් මිනිසුන්ගේ අදහස නෙමෙයි මේ වෙලාවේ 113 කවුරු හරි හදාගෙන ඔවුන් ආණ්ඩු අරගෙන ගියොතින් ඒක ඒක හරි කියලාද ඔබ 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 කියන්නේ ඔබ තුමාලා විශ්වාස කරන්නේ ඒ කියන්නේ ඔක්තෝබර් 26 වෙනකොට රට තිබ්බ තත්ත්වයක් තිබ්බනේ අර්බුදයක් තිබෙන්නේ නැහැනේ මං කියන්නේ මේ මේ කියන පාලන අර්බුදේ තිබෙන්නේ නැහැනේ ආර්ථිකයේ අර්බුද තියෙනවා සමාජ ක්‍රමයේ අර්බුද තියෙනවා සංස්කෘතියේ අර්බුද තියෙනවා නේ ඒ නිසා සමාජ අර්බුද තියෙනවා ඉතින් ආණ්ඩු වෙනස් කරන්න ඒ නිසා නෙමෙයි මේ කරේ මෛත්‍රී පාලගේයි මහින්ද රාජපක්ෂගේ කුමන්ත්‍රණය මේ ඒ නිසා නෙමෙයි ඒකත් ඕනනම් ආපහු රටේ අවුලක් තිබුණ නැහැ කියලාද ඔබ කියන්නේ රට අවුල් දිගටම අවුරුදු 70ම අවුල් වලට ඒ අවුලට මොකක් හරි විසඳුමක් ගත්ත එකේ වැරද්ද මොකද්ද අවුලක් තිබුණා නම් ඔබතුමාලා කියනවා නම් රටේ අවුලකුත් තිබ්බා කියලා අවුල හැමදාම තියෙනවා දැනුත් තියෙනවා ඊයේ තිබ්බ පෙරේදා තිබ්බා අවුල විසඳ ගන්න ඕන මේකෙන් අවුල හැමදාම තියෙනවානේ අපි උණුත් එකයි කියද්දිත් අවුල තියෙනවානේ මේ අවුරුදු 70ම අවුල නොතිබ්බනම් මේ රට මේ තත්ත්වයට පත් වෙන්නේ නැහනේ නාය බරක් තියෙනවා රට දුවන්න බෑ අර්බුදයක් තියෙනවානේ ලොකු ඒක ඉතින් හැමදාම අවුල් තමයි ඉතින් ඒක උත්තරේ හොයන්න තිබෙන්නේ මේක ඇතුලින් අපේ තර්කයකයි අපි එහෙම කියනකොට නෑ අපි වෙන ක්‍රමයකට හෙව්වා එහෙම කියනවනේ අර වාසු කිව්වා තව කවුද කවුද කිව්වා ආ වෙන ගේමක් අපි ගැව්වා ඉතින් වෙන ගේම වැරදිලානේ තියෙන්නේ ආයි මතක් දැන් හත් පාරක් විතර කියුණාද මන් දන්නේ ඒ ගේම වැරදිලා තියෙන්නේ දැන්වත් අපිට කියන්න තියෙන්නේ බෞතරය කැමැත්තර ආණ්ඩුවක් හදලා යන එක අර මොකද්ද කියන්නකෝ වෙන උත්තර ඔලුගෙඩි මාරු කරලා බෞතරය හදා ගන්න ඒකද ඔබ කියන්නේ ඔලුගෙඩි මාරු කරන්න කියලා අපි කියන්නේ හරිද ඉතින් වෙන ක්‍රමයක් නැහැනේ දැන් මේ 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 පව දැන් 113 රණවීර වික්‍රමසිංහ මහත්මයාටත් නැහැ මේ මොහොතේ දැන් මෙයාන්නකෝ දැන් තියෙන ප්‍රශ්නේ කාගේද දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවයි ඒ කියන්නේ ජනාධිපතිවරයාට කවුරු හරි දැන් බෞතරයක් ගෙනල්ලා පෙන්නනකොට දැන් ජනාධිපති මෙතෙන්ද ගෙනල්ලා අහන්න ඕන නැත්තම් එහෙට ගිහිල්ලා පුළුවන් නේ 308ක් කරන්න අන්න ශෝක අදාස ඊළඟ සතියේට හරි ජනාධිපති හම්බෙලා ගිහිල්ලා 308ක් කරන්න වෙනවා ඔයාට කවුරු හරි බහුතරය ගෙනල්ලා පෙන්නුවොත් ඔයා දෙනවද දෙන්නේ නැහැ කියලානේ ගෙවිඳු කියනවනේ එහෙම ඕනේ නැහැ කියලා එහෙම ඕනේ නැහැ කොට එහෙම කරන්න වෙනවා ඒක තමයි යථාර්ථය යථාර්ථයක් කියලා උත්තර අපි කලින් කතා කරා මෙහි කොහෙද තියෙන්නේ කියන කාරණේ 113 පෙන්වන්න මේකේ සඳහනක් නැහැයි කියන කාරණේ පිළිබඳව ගෙවිදි කුමාරතුංග මහත්මයාගේ හඬ පවා දාලා අපි කලින් කතා කරා නමුත් මම නැවතත් ඔබතුමාගෙන් අහන්නේ එහෙම මෙහි සඳහනක් නොවන අවස්ථාවකදී බහුතරය පිළිබඳව තවදුරටත් ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුවණ ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඒක පිළිබඳව ජනාධිපතිවරයාගේ මතය කියන්නේ දිල්කා සාක්ෂි සහිත මතය එයාගේ ඔලු ගොඩිය නිර්මාණය වෙන හොල්මන් නෙමෙයි මතය කියන්නේ. හරි ප්‍රායෝගික යථාර්ථයක් එක්ක ඒ කියන්නේ සාක්ෂි සහිත මතය කියන්නේ. සාක්ෂි සහිත මතය එහෙම නෙමෙයි නම් ඒ හත්තිලවුනේ දැන් කරේ ආයි කියන්න වෙලා තියෙන්නේ. 113 දැන් දෙගොල්ලන්ටම නැහැනේ. 113 නැහැනේ රණවීර වික්‍රමසිංහ මහත්මයාටත් නැහැ. තාම මේ වෙනකම් පෙන්නලා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාත් තාම මේ වෙනකම් පෙන්නලා නැහැ. හැබැයි දැන් ඔබතුමාලා දිගටම කියනවා ඒ බහුතරය පෙන්වන්න කියලා. දැන් බහුතරය පෙන්වන්නේ 113 දෙගොල්ලන්ටම නැහැ.
හැබැයි 113ක් පෙන්නලා යන්න නම් ඔය කියන විදිහට අර මුදලට සල්ලි දීලා මන්ත්‍රීවරු ගන්න වෙනවා කාට හරි දෙපැත්තෙම දෙපැත්තෙන් කාට හරි දැන් අපි මේක හරිද කියලා ඒක හරිද එහෙම එහෙම දිය යුත්තේ අපි විරුද්ධයිනේ ඒ කියන්නේ පක්ෂ මාරු කිරීමල අපි කොහොමද විරුද්ධයි හරි එතකොට පුජ්‍යල යන එකටත් විරුද්ධයි ඒ පක්ෂෙන් ගන්න එකටත් විරුද්ධයි ඒක අපි කොහොමද විරුද්ධයි කාරණේ එයා එක්කෙනෙක් පත් කරා බහුතරේ නැහැ. ඒක දැන් පැහැදිලිනේ. ඒක අපැහැදිලි කමක් නැහැ. හරි. දැන් කණ්ඩායමක් ගිහිල්ලා එතුමාට කියනවනේ අපිට බහුතරේ තියනවා කියලා. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ගිහිල්ලා කියනවනේ අපිට 13 තියනවා කියලා. 113 පෙන්වන්නේ නැහැ නේ තාම. මේකනේ දැන් පෙන්වලා නැහැ නේ. ඔබතුමාලත් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට දෙන්න අපි එන්නේ නැහැ කියලා. ජනතා විමුක්ති පෙන්වන්නේ නැහැ කියනවා. අපි කතාව ඒකට අදාළ නැහැ. ඒකට එන්නේ නැහැ කියලා. අපි කතාව ඒකට අදාළ නැහැ. මොකද්ද කියනවා කියලා කියනවනේ පෙන්වගන්න. පාර්ලිමේන්තුවට කියනවා කියලා කියනවා. ඔවුන් කියන්නේ විපක්ෂයේ අපි විපක්ෂයේ අසුන් ගන්න කියලා. අපි මේකට මේ 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 වෙච්ච දෙයට විරුද්ධයි. අපි විපක්ෂයේ අසුන් ගන්න කොට අපි මේ වැරද්ද බෞතරේ පෙන්වන්නෙත් නැහැ. මේ වැරද්ද වෙලා තියෙන දේ තහවුරු කරන්න කරුණු කොච්චර කිව්වත් තහවුරු කරන්න නෙමෙයි මේක ගොඩ යන්නේ නැහැ ළමයෝ මේක තහවුරු කරන්න නෙමෙයි අපි අහන්නේ කියන්නේ 113 දෙගොල්ලන්ටම නැත්තම් ඔබතුමන්ලා කියන්නේ අර ඔලුගෙඩි අර සල්ලි දීලා ගන්න සජ්ජාතික පක්ෂේ කියනවනේ ඒගොල්ලන්ට බහුතරය තියනවා කියලා ඉතින් එහෙම මහින්ද මහත්තයත් කියනවනේ යාට තියනවා මහින්දට නැහැ කියලා ඔප්පු වුණානේ ඔයා මහින්ද මහත්තයා ඩහපන්නේ හරිද මහින්ද රාජපක්ෂ මහත්තයාට දැන් ඔප්පු කරගන්න බැරි වුණානේ මේ මේ මේමයි මේක අපි මේ මේසවල කොතර කතා කරත් ප්‍රායෝගික යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය පිළිගන්න ඕන. අපි කියන එක අහලා පිළිගන්න බැරි නම් අර කළුතර දිස්ත්‍රික්කේ මන්ත්‍රීතුමා කියන්නේ වෙල්ගම මහත්තයා කියනවනේ අනේ මේක බහුතරයක් තියෙන කෙනෙකුට බාර ගන්න දීලා මේක ඉවර කරන්න මේක ලෙඩක්. ඒක තමයි ඇත්ත. අපි කියන්නේ ඒක. එයා කියන හින්දා නෙමෙයි අපි කියන්නේ. අපි දිගටම කියන්නේ ඒක. එතකොට දැන් එතුමන දින්නේ මේ එකක් පත් කරා වැරදුනා ආරයිට් එන මෙයා පත් කරමු කාවත් කරු හරි පත් කරන්න කියන්නකෝ යාළුකම කරේ තියෙනවනම් කියන්න මේකේ දාන්න දිගට එහෙම කාවරි පත් කරන්න කියලා එතකොට වැඩේ වෙයි ඡන්දයක් පිළිබඳව කතා බහක් තියෙන නිසා එහෙම එහෙම මැතිවරණයක් ආවොතින් ජනතා විමුක්ති පෙරමුණ ලෑස්ති දේ වගේ දෙයකට සුදානමින් දින්නේ අපි ලෑස්ති මේ தත්ත්වය ඇතුලේ දැන් සමාජ මතයක් ඇවිල්ලා තියෙනවා. රනිලුයි, මෛත්‍රී, මහින්දයි. තුනටම පිටින් බලය ලබා ගැනීම සඳහා වන දේශපාලන පෙරමුණක් හදන්න ඕන කියලා. දැන් ඒක ගොඩ නැගීම අරමුණු කරගෙන අපි පමණක් නෙවෙයි තවත් එහෙම සිතන කණ්ඩායම් සමග අපි වැඩපිළිවෙළක් කරගෙන යනවා. UNP එක පුළුල් සන්ධානයක් හදනවා කියලා කියනවානේ. ඒ UNP එක හදන නැවතත් කියනවනේ අපි පුළුල් සන්ධානයක් හදනවා කියලා. දැන් ඒ හදන පුළුල් සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙන්න අදහසක් තියෙනවද? එකතු වෙනවද? අපි මහින්ද මහත්තයත් එක්ක සෙට් වෙන්න කියලා හිතන් ඉන්නේ. නෑ නෑ මම මේ කියන්නේ. හරිද? ඔයා ඕක මහනේ ඉඳලා. හරිද? මොකද්ද මේ ලයින් එකෙම පස්සේ ආනේ ඉඳලා. මේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂයත් එක්ක කිසිම ඌ දේශපාලන පෙරමුණක් අපි ගොඩනගන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය මොකක් හරි හදාගන්න කවයක් තියෙයි මෛත්‍රී හදාගන්න හේකුත් තියෙයි මහින්ද හදාගන්න හේකුත් තියෙයි ඒ තුනටම පිටින් එහෙම එකක් අවශ්‍යයි කියලා හිතන සියලු දෙනා එක්ක එකක් හදාගන්නවා ඒක දැන් ගොඩනගමින් තිබෙනවා ඊළඟ මැතිවරණයට ඒකත් එක්ක ඡන්දෙට යනවා ඔබතුමන්ලා ගොඩනගන ඒ ජනතා විමුක්ති පෙරමුණ හදන පුළුල් සද්දානයට ඔය කියන ගොඩනගමින් තියෙන එකට එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පිරිස් වෝට්ටුවේ සම වෝට්ටුවේ හැමෝම ඒ පිරිස් එකතු වුණොත් ඔබතුමන්ලා හදන සන්ධානයට ඒකට ඔබතුමන්ලා එකඟද පුජ්‍යලෝ කවුද කියලා බලන්න ඕන තරාතිරම බලන්න ඕන ඊළඟට කණ්ඩායම් වශයෙන් එනවනේ ඒව සලකලා බලන්න ඕන හරි සලකලා බලන්න ලෑස්ති පුද්ගලිය සහ තරාතිරම පිළිබඳ සැලකීමේදී මොනවාද බලපාන මොනවාද බරපතල දැන් චෝදනා තියනා ඉන්නෝ හොරකම් වංචා දූෂණ වලට අදාළ ඒක ගත්තොත් මේකත් ඉවරයිනේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි දූෂිත කැබිනට් එකක් ඇතුළේනේ වැඩ කරේ මෛත්‍රී
ගෙම චෝදනා ලැබූ දූෂිතයෝ තමයි එයා කැබිනට් එකේ දාන් හිටියේ. හරි. එහෙමනේ තිබුණේ. ඉතින් අපිට එක්තරා සාපේක්ෂව සමාජයේ මේ වෙනකොට දේශපාලනිකව කැත වෙලා නැති පිරිස් සමග තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. දැන් වමේ කණ්ඩායම් ටිකක් ඉන්නවා. ඊට එහා ගිය විද්වත්තු දැන් මේ අරගලය තුලදිත් පේන්න ඉන්න ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරපු කණ්ඩායමක් ඉන්නවා. ඊළඟට අර ලක්ෂයට දෙකේ තිබ්බ අභිලාෂයන් රණිලුයි මෛත්‍රී කුඩු කරා නම් ඒගොල්ලොත් එක්ක මායේ අභිලාෂයන් ගැන කතා කරන්න බෑනේ. අවුරුදු තුනම අර ආණ්ඩුවක් දීලා තිබ්බා. ඒ කාලය තුල ඒ අභිලාෂයන් ඉෂ්ට කරේ නෑනේ. ඒ නිසා ආයි රණිල් එක්ක මොකද්ද අභිලාෂය? හරි. මෛත්‍රීත් එක්ක මොකද්ද? එතකොට එතන ඉන්න ඒ බලවේගය ඒ කණ්ඩායම් එක්ක අපි කටයුතු කරනවා. අපි හිතනවා දැන් මේ ඇතුළ තියෙන තත්ත්වය තුළ මහින්ද මහත්තයත් එක්ක හිටපු මෛත්‍රීත් එක්ක හිටපු කණ්ඩායමුත් යම් පිරිසක් අවුල් වෙලා ඇති. හරි. ඒ අය තුළ අපිට සම්බන්ධ කරගන්න පුළුවන් තක්සේරු අපි කියන්නේ ජීප් එකට නෙමෙයි අර අපි හදනවනේ කණ්ඩායමක් එකට එකතු වෙලා ඒකෙන් අනුමත වෙන්න ඕනේ. ජීප් එකෙන් නෙමෙයි. අපෙත් අදහස අපි කියයි. දැන් අපි මේ ආරම්භය අරගෙන තියෙන්නේ දැන් මේ වෙනකොට. හොඳයි, බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව අපි බලාපොරොත්තු වෙන ඉදිරි සති කිහිපය තුළදී මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් ප්‍රශ්නකාරී තත්ත්වයන්ට විසඳුමක් ලැබෙයි මේ ප්‍රශ්න ඉලාකරණය වෙලා රටේ ස්ථාවරභාවය ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සිද්ධ වේවි කියලා ඔබතුමා කොහොම කිව්වත් හැමදාමත් ඔය පුටුවට වාඩි වෙන කෙනාට විරුද්ධ මතේ ඉඳගෙන තමයි මම ප්‍රශ්න අහන්නේ. ඔබතුමා එක දන්නවා. මම දන්නවා ඔබතුමා එක දන්නවා කියලා. බොහොම ස්තුතියි අද දවසේදී තුන්සෙරට පැමිණීම පිළිබඳව. ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන්. අපි තවත් සතියකින් මෙවැනිම සංවාදයකින් යලිත් හමු. සුබ රැත්.